අවසරයි. මෙලොව වාසය කරන්නා සියලුම මිනිසුන් නිවීමෙන් සැනසීමෙන් ජීවත් වීමට කැමැත්තක් දක්වනවා. එම නිවීම සැනසීම අප වෙත ළඟා කරගනුයේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද දින අප විසින් මෙම ධර්ම සාකච්ඡාවට සම්බන්ධ කරගනු ලබන්නේ සත්‍ය ගවේෂී දිරිය මාතා යන ගෞරව නාමයෙන් පිදුම්ලත් විශ්‍රාමලත් පාඨශාලා ආචාර්යිනි මුතුමැණිකේ වීරසූරිය මහත්මිය. එතුමේ විසින් වසර ගණනාවක් මුළුල්ලේ සත්‍ය ගවේෂණය කර තමා තුළින් ලද අත්දැකීම් තුළින් අප සමග කළ ධර්ම කරුණු රාශියක් අඩංගු සාකච්ඡාවක් දැන් ඔබට ශ්‍රවණය කළ හැකි. ඔබ විසින් මෙතෙක් කල් අසන ලද කරුණු මදක් පසකට කර විවෘත මනසකින් යුතුව මේ ශ්‍රවණය කළ හැකි නම් ඒ වඩාත් ඵලදායි වනු නොඅනුමානයි. මම මුලින්ම ඔබතුමියගේ විමසීමට කැමති. ඇයි අපිට මේ නිවීම සැනසීම කියන දේ අවශ්‍ය වෙන්නේ? ඒක නැතුව අපිට මේ ජීවත් වෙන්න බැරිද කියන කාරණය. තිරුවන් සරණයි බුද්ධිමත් පින්වතුනි. අපිට නිවීම සැනසීම අවශ්‍ය වෙනවා ජීවත් වෙන්න කාලය තුලදී. සම්මුති ලෝකේ ජීවත් වෙනකොට මේ අපි ජීවත් වෙන්නේ සය ධර්මයේ තුල නිසා. සය ධර්මයේ කියලා කිව්වේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයින් මනට ගත්ත ඒ ධර්මතාවයන් තුල තමයි අපි ජීවත් වෙන්නේ මුලාවක. එකට අපි කියනවා ෂඩ් ධර්මය කියලා. ඉතින් මේ ෂඩ් ධර්මය නැත්නම් සය ධර්මයේ තුල ජීවත් වෙනකොට අපිට හිතට දුක එන්න, කරදර, ප්‍රශ්න, ගැටලු, වේදනාවටපත් වෙන්න, ওই වගේ දේවල් සිදු වෙනකොට අපිට සැනසීමක් නැතු වෙනවා. අශලෝක ධර්මයෙන් කම්පණුවි ජීවත් වෙන්න අපිට මේ සත්‍යනි ධර්මතාවයක් හඳුල්ලා තියලා තියෙනවා අපි බුදුවරු. ඒ නිසා මේ හැම ආගමිකම ක්‍රම නායකයෝ මං හිතනවා ඒක අඳුනලා දීලා ඇති. ඒ නිසා ඒ පරම සත්‍ය මොකද්ද කියන එක, සත්‍යනි ධර්මතාවයේ කොමක්ද කියන එක කවුරු කවුරුත් වටහා ගත්තොත් නිවීමෙන් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්. මොකද අටලෝ දහමෙන් නොසලී ඉන්න පුළුවන්කම ඇති වෙන නිසා ඒක තේරුම් ගත්තාම. ඒකට මේ මම කියලා කෙනෙක් නැති බව වටහා ගන්න ඕනේ තමා තුළ. ඒ වටහා ගැනීම ප්‍රධාන වශයෙන් හේතු වෙනවා මේ සියලු කාරණා කටයුතු තමන්ට අවබෝධ කරගන්න, පැහැදිලි කරගන්න, දැකීමකට, සත්‍ය දැකීමකට පත් වෙන්න හේතු වෙනවා තමා තුළ මමෙක් නැති බව වටහා ගැනීම. නමුත් මේ මමෙක් නැති බව වටහා ගන්න නම් ඒක පැහැදිලිව කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහලම තේරුම් කරගන්න ඕනේ කොහොමද ඒක කරගන්නේ කියලා. ඉතින් මේ නිවීම සැනසීම කියන එක මැරිලා ගියාට පස්සේ ඇති කරගන්න ඕන දෙයක් නෙවෙයි. මැරුණට පස්සේ කවුරුත් නිවිලා එයාව ගිනි ගන්නෙ, දෙවෙන්නේ, පිච්චෙන්නේ නැහැ එයාගේ හිත. අපි දන්නවා පෙට්ටි ඉන්න එක්කනාගේ මැරුණට පස්සේ හොඳ විතරයි අපේ ස්වාමීන් වහන්සේලා කියන්නේ පංසකුලයක් දෙන වෙලාවට කොච්චර මංකොල්ලකාරයෙක්, මිනිමරුවෙක්, දූෂකයෙක් මැරුණට හොඳ විතරයි කියන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේලා එසේ කියන්නේ සත්‍ය. මොකද පෙට්ටි ඉන්න එක්කනා හොඳයි, එයා වැරදි කරන්න යන්නේ, එයා ගැහුවට ගහන්නේ, බැන්නට බනින්නේ, එයා මංකොල්ල කන්න යන්නේ, ඊළඟට මිනි මරන්න යන්නේ. ඒ නිසා එයා හොඳ කෙනෙක් බවට නිකම්පත් වෙලා මැරුණට පස්සේ. මැරුණට පස්සේ හොඳ එක්කනත් හොඳයි, නරක එක්කනත් හොඳයි. ජීවත් ඉන්න කාලේ හොඳ එක්කනා කොහොමත් හොඳයි, මේ නරක එක්කනා සමාජයට හිරිහැරයක්. එයා සමාජයට හිරිහැරයක් විතරක් නෙවෙයි, එයාට නිවීමක් සැනසීමක් නැති නිසා, එයාගේ හිත ගිනි ගන්න, දැවෙන, පිච්චෙන නිසා එයාව එයාටත් හිරිහැරයක්. ඒ නිසා ජීවත් ඉන්න කාලය තුල තමයි මේ නිවීම සැනසීම ලබා ගන්න ඕනේ. කොටින්ම මේ පුංචි කාලේ ඉඳලා තේරුම් ගන්න ඕනේ දෙයක්. අපි ඉතින් වයසට ගියාට පස්සේ තමයි සිල් ගන්න ඕනේ. මේ වයසට ගියාට පස්සේ තමයි ඒවා සේරම තේරුම් කර ගන්න ඕනේ කියලා. ජීවත් ඉන්න හොඳ කාලේ, තරුණ කාලේ මේ වගේ අත්දැකීමක් ලබන්න හිතන්නේවත් නැහැ. ඒ නිසා මම යෝජනා කරනවා මේ පුංචි කාලේ ඉඳලා හැම දරුවෙක්ම මේ තමා තුළ තියෙන සත්‍ය කුමක්ද කියලා තේරුම් අරගත්තොත්, ගවේෂණය කරොත් ඒක එයාගේ ජීවිතයට හුඟක් ඵලදායකයි, හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. එයා නිවැරදි මිනිස්සෙක් බවට පත් වෙන්න ප්‍රයෝජනයක් වෙනවා. එයාට නිවීමකුත් සැනසීමකුත් දැනෙන්න පටන් ගන්නවා. ඊළඟට ස්වයං විනයකට, ස්වයං පාලනයකට පත් වෙනවා. තමන්ටත් අනුන්ටත් හිරිහැරයක් නැතුව ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මේ අපල කරදර කියන ඒවා ඔක්කොම ඉවත් වෙලා යනවා. තමන් හොඳ වෙන හින්දා තමන්ට හොඳ වෙනවා. ඉතින් ජීවිතේම යහතින් ගත කරන්න වාසනාව උදා කරගන්න පුළුවන්.
නිවිද සැනසලා ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මේක හැමෝම තේරුම් ගන්න ඕනි කාරණයක්. ඔබතුමිය මෙහිදී සඳහන් කළා මේ මම කියලා කෙනෙක් නැති බව. ඉතින් අපි සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වෙන හැමෝම අපි මම කියලා කියා ගන්නවා. ඉතින් මොකද්ද මේ මම කියලා කෙනෙක් නැහැ කියන එකේ තේරුම? ඒ වගේම අපිට දැන් මම කියලා කෙනෙක් නැහැ කියලා කියනවා නම් එහෙම ජීවත් වෙන්න පුළුවන්ද? ඒ වගේම ඇයි මම කියලා කෙනෙක් නැහැ කියන එකේ එහෙම දෙයක් තේරුම් ගන්න එකේ තියෙන වැදගත්කම මොකද්ද? ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. මම කෙනෙක් නෑ කියලා තේරුම් ගන්න අමාරුයි. සම්මත ලෝකෙ තුල ජීවත් වෙන සියලු දෙනා මමලනේ. ඉතින් මම මම කියාගෙන පුංචි කාලේ ඉඳලා මේ දක්වා කොහොමද මේ මම කෙනෙක් නෑ කියලා කිව්වට පිළිගන්න බෑ. ඒක මම පිළිගන්නවා. ඒ ඇත්ත කතන්දරේ. කවුරු කාටවත් පිළිගන්න අමාරුයි. නමුත් මේක සරලව අපි විග්‍රහ කරලා බලමු. මම කියන එක නම් කොටස් දෙකකට අපි වෙන් කරගමු. කොටස් දෙකකට මේ දල වශයෙන් මේ විදිහට වෙන් කරගත්තොත් ඔබට මේ නොපෙනෙන සිතකුයි බාහිරින් පේන ශරීරයකු තියෙනවා ඔබ සියලු දෙනාටම. මේ අපි අපි ඔබ සියලු දෙනාටම තියෙනවා පෙනෙන බාහිරින් පෙනෙන ශරීරයකුයි නොපෙනෙන සිතකුයි. එතකොට අපි මේ බාහිරින් පෙනෙන ශරීරය පොඩ්ඩක් විග්‍රහ කරලා බලමු. මේ පේන ශරීරය හැමදාම වෙනස් වීමකට භාජනය වෙනවා. මව්කුසේ තිබුණා කලලේ කියලා, ඊට පස්සේ ඉපදුනාට පස්සේ කිව්ව දරුවා කියලා, ඒ රූපය වෙනස් වෙනවා ටිකින් ටික ටිකින් ටික වෙනස් වෙනවා. තරුණයා කියනවා, වැඩිහිටියා කියනවා, මහල්ලා කියනවා, ඊට පස්සේ මෙරිච්චම් මලමිණිය කියනවා. එතන හැම මොහොතකම සිදුවෙන වෙනස් වීමක්. එතන මේ සදාකාලික වෙනස් වීමක් තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ නිත්‍ය නැති ස්වභාවයක්, ස්ථිර නැති ස්වභාවයක්, හැම වෙලාවෙම වෙනස් වෙන ස්වභාවයක්. ඒකට අපි කියනවා අනිත්‍යයි කියලා. එතකොට මේ මේ ශාරීරියත් වැහැරෙනකොට දුකයි, ලෙඩ වෙනකොට දුකයි, වයසට යනකොට දුකයි, කොණ්ඩේ පැහෙනකොට දුකයි, දුකයි දත් වැටෙනකොට දුකයි, හැම මොහොතකම මේකේ දුක්බර අවස්ථාවකට පත්වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේක හරි දුකක්. එතකොට ආත්මයක් කියලා ගන්නවා මේකේ කෙනෙක් ඉන්නවද කියලා අපි බලමු. දැන් බලමු බලන්න ශාරීරියේ මොහොතම දන්නේ කියවට ඔබට පිළිගන්න අමාරුයි. දැන් ඔබේ කකුල් දෙක දන්නවද? ජීවිතේ පුරා ආගිය තැන් දන්නේ නැහනේ. කකුල් දෙක කිසිම කිසි දෙයක් දන්නේ නැහැ. කොහෙද ගියේ, ආවේ, මේ ඉඳගෙන ඉන්නේ කොහෙද කියලා කකුල් දෙක දන්නේ නැහැ. හිටගෙන ඉන්නේ කොහෙද කියලා කකුල් දෙක දන්නේ නැහැ. කකුල් දෙක දන්නේ කිසි දෙයක්. එතකොට ඇස් දෙක දන්නවද? මේ ජීවිතේ දැකපු රූප ජාති රූප කොටස් ගැන ඇස් දෙක දන්නේ නැහැ. කන් දෙක දන්නවද? අහලා තියෙන ශබ්ද ගැන. කන් දෙක දන්නේ නැහැ කිසිම ශබ්දයක්. කන් දෙක දන්නේ නැහැ. එතකොට නාසය දන්නේ නැහැ බලපු ගඳ සුවඳ කිසිම දෙයක් නාසය දන්නේ නැහැ. දිව දන්නේ බලපු රස මොනවද කියලා. ඒව දන්නේ හිත. කට දන්නේ කතා කරපු දේවල් මොනවද කියලා. කට දන්නේ කාපු බීපු දේවල් මොනවද කියලා. බඩ දන්නේ කාපු බීපු ಜಾති. එතකොට අත් දෙක දන්නේ කරපු වැඩ. ආගීතෙන් දන්නේ කකුල් දෙක. ඔළුව දන්නේ අතීතය. අතීතය දන්නේ හිත. එතකොට කිසිම වෛද්‍යවරේ හිසක් කැපුවට හිතක් හම්බුණා කියලා අපි අද වෙනකම්ම අහලා නැහැ. එතකොට මේ ශරීරයේ මොකුත්ම දන්නේ නැහැනේ. මේ ශරීරේ නිකන් මොකුණක් දන්නේ නැති, මොනවත්ම දන්නේ නැති කොටයක් වගේනේ. අර කොටේ මොනවද දන්නද? මොනවත් දන්නේ නැති කොටයක් මේකයි. ඒ කොටේ මෙරිච්ච මලමිණියයි ඔක්කොම එකයි. මෙරිච්ච මලමිණිය මොනවත් දන්නෙත් නැහැ, මේ ශරීරය මොනවත් දන්නෙත් නැහැ. එහෙම විග්‍රහ කරලා බැලුවොත් විතරයි අපිට තේරෙන්නේ මේක මොනවත් නොදන්න මිත්‍ය. හිත තමයි සීල් දේ දන්නේ. එහෙනම් අර කොටේට ආත්මයක් තියෙනවද? නැහැ. ඒ කොටේ වගේ තමයි මේකත්. මේ කොටයක් වගේ මොනවා සංසාර දෙයක් දන්නේ නැති කොටයක් වගේ. මේකට ආත්මයක් කියලාවත් එයක් නැහැ. ඒක අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එහෙනම් එහෙනම් මේ ශාරීරිය නිර්මාණය වෙලා තියෙන මොන වගේද කියලා අපි හිතලා බලමු. ඇත්තෙම ආපෝ තේජෝ වායෝ පඨවි කියන සතර මහා ධාතු වලින් සතර මහා භූත කියලා අපි කියනවා. මේ සතර මහා ධාතු මොනවත්ම දන්නේ නැහැ කියන එකනේ අපි කතා කරේ දැන්. එහෙනම් එහෙනම් මේ මොනවත්ම දන්නේ නැති සතර මහා ධාතු වලට අර කොටේකට වැන්දට ඔබේ හිත නිවෙනවද? මේ ශරීරයට මොකුත් සත්කාර සම්මාන කරාට හිත නිමෙනවද? මේ ශරීරයට ඇඳුම් මාරු කරාට හිත නිමෙනවද? මේ ශරීරයේ සේපු සපත්තු ගලවලා තිබ්බට හිත නිමෙනවද? මේ කරාමු වලමල් නැතුව තිබ්බට හිත නිමෙනවද? මං ඔළුවේ මේ කොණ්ඩි ඔක්කොම අයින් කරාට හිත නිමෙනවද? මගේ හිත නිවා ගන්න ඒව කරාට බෑ. එතකොට බාහිරින් කරන දේවල් කිසිම කිසි දෙයකින් හිත නිවා ගන්න බෑ. හැබැයි දෙන්න දෙන්න ඔබට ලබා ගන්න හේතු වෙනවා. දානි දෙනකොට ලැබෙනවා, දෙන්න දෙන්න ලැබෙනවා. හැබැයි මේ අපි කතා කරන්න යන දානය
ඔය බාහිරින් දෙන දානයක් ගැන නෙවෙයි. අපි අද කතා කරන්න යන්නේ විශේෂිත වූ දානයක්, හැම බුදුරෙකම පෙන්වලා දුන්න උතුම්ම දානි, මේ ලෝකේ උතුම්ම දානි. අන්නේ දානි මොකද? හිතෙන් අල්ලා ගන්න ස්වභාවය අතහැරීම කියන එකටයි අපි මේ ඉන්නේ. එහෙනම් අපි දැන් කතා කරා ශාරීරිය හිතයි වශයෙන් මම කියන එකන කොටස් දෙකකට වින් කරගත්තා. ශරීරයේ කිසිම කිසි දෙයක් දන්නේ නැති බව අපි කතා කරා. එහෙනම් හිතද ඔක්කොම දන්නේ? දැන් බලන්න, දුක තියෙන්නේ කොහෙද? හිතේ. කරදර තියෙන්නේ හිතට දැනෙන්නේ. ප්‍රශ්න එන්නේ හිතට. වේදනාව දැනෙන්නේ හිතට. ගැහුවොත්, බැන්නොත් ඕවා දැනෙන්නේ හිතට. ඉතින් මේ ජීවිතේ පුරාම හිතෙන් තමයි මේ දුක් විඳින්නේ මිනිස්සයා. එතකොට මේ හිතේ දුක නැති කරගන්න මොකද්ද කළ යුත්තේ කියලා අපි හොයලා බලන්න එපා. එහෙනම් අපි බලමු මේ මම කියන එක නම් කොටස් කරලා අපි හිතක් ගැන කතා කරා. මේ සිතේ මොනවද තියෙන්නේ? සිතුවිලි නැත්තම් අදහස් නේ තියෙන්නේ. සිතේ තියෙන්නේ සිතුවිලි හෝ අදහස් කියලා අපි කියනවා. එක සිතුවිල්ලක් ගන්න බලන්න, අද හොඳටම පායනවා. එතකොට තව සිතුවිල්ලක් ගන්න, අපි ධර්මයේ සාකච්ඡා කරමින් සිටිනවා. තවත් සිතුවිල්ලක් ගන්න, හෙට හොඳටම වහිද දන්නේ. තවත් සිතුවිල්ලක් ගන්න, මේ ළඟදි මැතිවරණයක් පැවැත්තුවා. තවත් සිතුවිල්ලක් ගන්න, දැන් සාමකාමී වාතාවරණයක් දැන් තියෙන පවතිනවා. තවත් සිතුවිල්ලක් ගන්න. ඒ වගේ ඒ හැම සිතුවිල්ලකම තියෙන්නේ මොනවද කියලා බලන්න. කියලා බලන්න. කියලා බලනකොට පැහැදිලි වෙයි ඒ වගේ තියෙන සියලුම දේවල් වල තියෙන සියලුම වාක්‍ය ගොඩක් අඩංගුයි. වාක්‍ය ගොඩක් අඩංගුයි. වචන ගොඩක් තියෙනවා, අකුරු ගොඩක් තියෙනවා. ඒ වගේ තියෙනවා දැනුම, ඒ වගේ තියෙනවා භාෂාව, තව තියෙනවා චිත්ත රූප නැත්තම් සංඥා. එච්චරයි තියෙන්නේ. අපිට අම්මා මතක් වෙනකොට අම්මගේ රූපයක් මෙතන ඇතුළේ මැවෙනවා. නමුත් රූපයක් ඇදලා පෙන්වන්න නැහැ. අක්කා මතක් වෙනකොට අක්කගේ රූපෙ මැවෙනවා. ඇදලා පෙන්වන්නේ මැවෙනවා කියලා මම අදහස් කරේ මනසේ අක්කගේ රූපයක් ඇඳෙනවා වගේ තේරෙනවා. නමුත් ඇදලා පෙන්වන්නේ නැහැ එහෙම රූපයක් කවදාවත්. ගෙදර මතක් වෙනකොට ගෙදර රූපෙ මැවෙනවා. ඇදලා පෙන්වන්නේ නැහැ. නමුත් අපි හැම වෙලාවම හිත හිතා මතක් කර කර කල්පනා කර කර ඉන්න හිත ඇබ්බැහි වෙලා ඉන්න පුරුදු වෙලා ඉන්නවා. ඒව පොදුවේ ගත්තොත් එහෙම පොත් දෙක තුනක් ලිව්වත් ඒ වගේ තියෙන වාක්‍යයි වචනයි අකුරුයි භාෂාවයි දැනුමයි සංඥයි විතරමයි. වෙන මොකුත් නැහැ. එතකොට කොහේ හිතේ කවුරුවත් ඉන්නවද? මමෙක් ඉන්නවද හිතේ? ඉන්නවද මමෙක්? හොඳට බලන්න කවුරුත් ඉන්නවද කියලා හිතේ. අර ශරීරේ මොකුත්ම දන්නේ නැහැ කිව්වා. මේ හිතෙන් කවුරු හරි ගැන හිතන වෙලාවට මමෙක් ඉන්නවා කියලා අපි හිතාගෙන හිටියා. දැන් ඇත්ත වශයෙන්ම හිත හොඳට හාරලා හොයලා බලනකොට ඒක අවකාශයක් වාක්‍යකින් පිරල හැම මොහොතකම. ඒ වාක්‍ය අයින් වෙනකොට තව වාක්‍යයක් දාගෙන, ඒ වාක්‍ය අයින් වෙනකොට තව වාක්‍යයක් දාගෙන. ඕක තමයි කරලා තියෙන දවස පුරාම. එතන මම කියලා කෙනෙක් ඉන්නවද? සතෙක් ඉන්නවද? පුද්ගලයෙක් ඉන්නවද? කෙනෙක් ඉන්නවද? කිසිම කෙනෙක් නැහැ එතන. මනසේ හිතේ කවුරුත් නැහැ. එතකොට කිසිම දෙයක්වත් නැහැ නේද? එතන ආත්මයක්වත් තියෙනවද ගන්න පෙන්නන්න මේන් කියන? කවුරුත් නැහැ. එතකොට එතන පුද්ගලියෙකුත් නැත්තම්, සතෙකුත් නැත්තම්, කෙනෙකුත් නැත්තම්, දෙයක්වත් නැත්තම්, හොල්මනකුත් නැත්තම්, යකෙක් ඉන්නවද, ප්‍රේතෙක් ඉන්නවද, භූතෙක් ඉන්නවද, මාරයෙක් ඉන්නවද, කවුරුත් නැත්තම් නෑ 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 නෑමනේ. එයි අපි නැත්තම් ඇත කියලා දාගත්තේ. හැබැයි පැහැදිලි කරගන්න ඕන හොඳට මෙතන කවුරුත් නැති විත්තිය. දැන් මේ පැහැදිලි කරගෙන තව ටික වෙලාවකින් ඕක අමතක වෙලා මේකේ කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙනමයි අපි කටයුතු කරන්න පුරුදු වෙලා ඉන්නේ. මොකද අපි පුංචි කාලේ ඉඳලා මේ චින්තනයට හැබැයි වෙලා ඉන්නවා. හැබැයි මුළු දවස පුරාම කරලා තියෙන්නේ ලියලා බලන්න හොඳට මේ කියන්නේ බොරුද ඇත්තද කියලා ලියලා බලන්න කොලයක් අරගෙන. ඔය එන්නේ එන්නේ සිතුවිල්ල ලියලා බලන්න. ඒ වගේ තියෙන වාක්‍ය. වාක්‍යයක් මාරු වෙනවා තව වාක්‍යයකට. වචන ටිකක් මාරු වෙනවා, අකුරු ටිකක් මාරු වෙනවා, භාෂාව මාරු වෙනවා, දැනුම මාරු වෙනවා. එතන කියන්නේ නিত্য නැති ස්වභාවයක් තියෙන, අනිත්‍ය ස්වභාවයක්, වෙනස් වෙන ස්වභාවයක්. එහෙනම් ඒ බලන් චින්තනය ගත්තත් එතන අනිත්‍යයි, ඒක වෙනස් වෙනවා. එතන දුකයි. එක සිතුවිල්ලකින් තව සිතුවිල්ලකට යනවා. ඒ සිතුවිල්ල දිගටම ඉන්නේ. ඒකෙන් තව එකකට යනවා. ඒකෙන් තව එකකට යනවා. ඒකත් දුකයි. ඒ හැම සිතුවිල්ලකම දුකක් තියෙනවා. අවසානයේදී දුකයි. ඉතින් එතකොට ඊළඟට බැලුවොත් එහෙම මේකේ ආත්මයක් කියලා පෙන්වන්න කවුරුවක්වත් නැහැ. සති පුද්ගලෙක් නැහැ. ඉතින් නැත්තම් නෑ නෑමනේ. දැන් මේ මම කියන එක නගේ ශාරීරිය මොනවද දන්නෙත් නෑ. හිතේ කවුරුවත් ඇත්තෙත් නෑ. ඉතින් ඒක පැහැදිලි වෙන්න එපා. ඒ පැහැදිලි වෙන කාරණයක් නේ. ඉතින් සත්කාය දිට්ඨියෙන් ගත්තා කියලා කියන්නේ මොකද්ද? ඇස හරහා, කන හරහා,
නාසය හරහා දිව හරහා කය හරහා මන හරහා මමෙක් ඉන්නවා කියලා හිතාගත්ත ස්වභාවය. ඒ විදිහට අපි හිතාගෙන හිටිය මෙච්චරකත් මමෙක් මේකේ ඇති කියලා. දැන් ඔබ පැහැදිලි කරගත යුතුයි අනිවාර්යයෙන්ම මේකේ සතේ පුද්ගලයේ මමෙක් ආත්මයක් කවුරුවක් නැති බව ඒව වචන ගොඩක් විතරයි බලාගෙන යනකොට. එතකොට ඇත්තම தත්ත්වය ඕකයි. කවුරුත් නැහැ. නමුත් සම්මත ලෝකේ ජීවත් වෙනකොට මේ මමෙක් ඉන්නවා, මෙයාට නමක් දාලා තියෙනවා. දැන් අපි එක එකනට නම් දාලා තිනවා. කමල, ලීලා, චම්පර එකක් එකට නම් දාලා තිනවා. නමුත් ඒ නමින් ආමන්ත්‍රණය කරලා තින්නේ කාටද එතකොට? ඇඟ දන්නේ නැණි මොනවද එයාගේ? ආන් අහවලා එනවා කියලා අපි කියනවා. එයාගේ ශරීරෙ මුකුත් දන්නේ නැහැ. එයාගේ හිත තමයි ඔක්කොම දන්නේ. හිත පේනවද එයාගේ? හිත පේන්නේ නැණි. හිතේ තියෙන්නේ අනුන්ගෙන් ගත්ත වාක්‍ය වචන යකුරු භාෂාවයි දැනුමයි. ඉතින් රැවටිලානේ අපි ඉන්නේ. එක එකන එක එකනට රැවටිලා තම තමන් තමන්ට රැවටිලා අනුන්ට රැවටිලා අනුන්ට රැවටිලා තමන්ට රැවටිලා කියන එක ඔබට තවත් හොඳින් වැටහි. මේ මුලාව කොහොමද ඇස කන නාසය දිව කය හරහා මනට ආවි කියලා තේරුම් යනකොට හොඳට පැහැදිලි වෙයි. අන්න සත්‍යනේ ධර්මතාවය කියලා අපි කියන්නේ මේ ඇසෙන් කනින් නාසෙන් දිවෙන් කයින් මනින් ගත්ත දේවල් අතහැරලා දකින දැකීමට ඒ සත්‍යනේ ධර්මතාවේ. ඒ කියන්නේ ඇසෙන් ගත්ත දේවල් අතහැරලා, කන හරහා ගත්ත දේවල් අතහැරලා, මනට ගත්ත තියෙනනේ මායාව ඒකත් අතහැරලා, නාසය හරහා දිව හරහා කය හරහා මනසට ගත්ත සියල්ල අතහැරපුවාම අපි මේ තමන් තුලින් බලනකොට මේකේ සතෙක් නෑ, පුද්ගලෙක් නෑ, කෙනෙක් නෑ, දෙයක් නෑ. ඒ සත්‍යනේ ධර්මතාවය තේරුම් යනකොට ඔබට පැහැදිලි වෙනවා මේකේ කම්පා වෙන්න කෙනෙක් නැති බව. මේකේ දුක් විඳින්න කෙනෙක් නැහැ. වේදනාව විඳින්න කෙනෙක් නැහැ. මේකේ සත්‍ය පුද්ගලෙක් නැහැ. ඉස්සෙල්ලා අපි මේකේ කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන දැඩි වේදනාවකටපත් වෙනවා. අටලෝ දහමෙන් සැලෙනවා. කම්පා වෙනවා. දුක් වෙනවා. දැන් මේ ඔබට තේරෙන්න ඕනේ නුවණින් බලනකොට වැටහෙන්න ඕනේ තමා තුළ මේ කම්පා වෙන්නවත් දුක් වෙන්නවත් කෙනෙක් නැති බව. වෛර කරන්න කෙනෙක් නැහැ. ඊර්ෂ්‍යා කරන්න කෙනෙක් නැහැ. තරහ වෙන්න කෙනෙක් නැහැ. තරහ බාර ගන්න කෙනෙකුත් නැහැ. අනුන් බාර බණිනේම බාර ගන්න මේකේ කෙනෙක් නැහැ. බණින්න කෙනෙකුත් නැහැ. යන්න කෙනෙකුත් නැහැ. එන්න කෙනෙකුත් නැහැ. ඉන්න කෙනෙකුත් නැහැ. ඉපදිච්ච කෙනෙකුත් නැහැ. ඉපදිච්ච කෙනෙක් නැත්තම් මැරෙන්න කෙනෙකුත් නැහැ. එහෙනම් මේකේ ඉපදෙන මැරෙන කතන්දරයක් මේකේ නැහැ. සිතුවිල්ල තියෙනවා. ඉපදීම සහ මැරීම. මේ සිතුවිල්ල සිතුවිල්ලක් උපදිනවා. ඒ සිතුවිල්ල මැරෙනවා. ආයි සිතුවිල්ලක් උපදිනවා. ඒ සිතුවිල්ල මැරෙනවා. ආයි සිතුවිල්ලක් උපදිනවා. ඒ සිතුවිල්ල මැරෙනකොට ආයි සිතුවිල්ලක් උපදිනවා. ඔය ආකාරයකට මුළු දවස පුරාම උදේ ඉඳලා රෑ වෙනකන් ඉන්ද්‍රිය හරහා අපි කරන්නේ මේ පංචේන්ද්‍රියන්ගේ මේ චින්තන වලට අහුවෙලා, ඒ චින්තන ප්‍රවාහයට අහුවෙලා හැම සිතුවිල්ලකම ඉපදීපති පිටි මෙරි මෙරි ඉන්නවා. ඉතින් උප්පත්තිය මරණය සිදුවෙන මේ සිතුවිල්ලක. ඒ කියන්නේ ජාති කියන්නේ උපත, මරණ කියන්නේ විපත. ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන ඒ සතරාකාරේ සිදුවෙන මේ සිතුවිල්ලක. ඒ සිතුවිල්ලක් ජාති, ජරා, ව්‍යාධි, මරණ ආකාරයට පත් වෙලා ආයි සිතුවිල්ලක් උදිනකොට ඒකේ ජාති උපත සිදුවෙනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ එතන සිද්ධ වෙනවා. ආයි සිතුවිල්ලක් උදිනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ සිද්ධ වෙනවා. එතකොට මේ කන්දානම් පාතිභාවෝ ආයතනානම් පටිලාභෝ අයම් උච්චති ජාති. මහණෙනි, මම මේ ආයතනයන්ගේ මේ ආයතනයන් තුල ඉපදීම, ඒ කියන්නේ මෙතන මේ පංචේන්ද්‍රියන්ගේ ඒ ආයතනවල ඉපදීම ගැනයි කතා බුදු කෙනෙක් කතා කළා තියෙන්නේ. උන්වහන්සේලා කතා කළා තියෙන්නේ එහෙම දෙයක්. එහෙම නැතුව මේ දැන් මෙරිච්චහම අර වලලනවා එයා ඉපදෙනවා කතන්දරයක් නෙවෙයි. සම්මත ලෝකේ ඒවා තියෙනවා. සම්මත ලෝකේ මේ පට්ටපල් බොරුවේ අපි ජීවත් වෙන්නේ. ඒ ජීවත් වෙනකොට අපි මේ බොරුවේ තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි සත්‍ය විග්‍රහ කරලා බලනකොට මේ ශාරීරිය මුකුත් දන්නේ නැහැ. හිතේ කවුරුවත් ඇත්තිත්ද? එහෙනම් අපි මේ බොරුවක ඉඳලා තියෙන්නේ. ඒ බොරු මායාව තුළ ගිය ආත්මයක් තිබුණා, ඊළඟ ආත්මෙට යනවා. මේ ආත්මෙ මේ ගත කරනවා කියලා එහෙම කතන්දරයක් අපි කතා කරලා තියෙනවා. අපි ඉපදෙනවා, මැරෙනවා. දැන් හැබැයි අපේ උප්පත්ති අපිට බලන්න බෑ. අර සම්මත ලෝකේ උප්පත්තිය. දැන් තෑගි භෝග අරගෙන අපි යනවා වෙන දරුවෙක් බලන්න ඉපදෙනකොට. ඒ වුණාට මගේ උපත මට බලන්න බෑනේ. මගේ මරණය මට බලන්නත් බෑ. එතන සීනි දේකෝ බිස්කට් අරගෙන මල ගෙදර එනවා අනිත් අය බලන්න. අනිත් අය මේ මැරිච්ච පුද්ගලයාගේ දේහය බලන්න.
නමුත් එයාට පේනවා දරේන කට්ටිය. එහෙනම් ජීවත් ඉන්න කාලෙදි තමයි මිනිස්සුෙකුට මිනිස්සු පීඩ වෙන්න ඕනේ. උදව් උපකාර කරන්න ඕනේ. මරණයට පස්සේ බලන්න ගියාට එයාට පේන්නෙත් නැහැ, දකින්නෙත් නැහැ. එහෙනම් මේ ජීවත් ඉන්න කාලෙදි එක එක්කෙනාට උදව් කරන්න ඕනේ, සමගින් සමාදානෙන් ජීවත් වෙන්න ඕනේ. යහතින් ගත කරන්න ඕනේ, නිවැරදි භාවයට පත් වෙන්න ඕනේ. ඒ නිවැරදි භාවයට පත් වෙන්න අපිට ලොකු ප්‍රයෝජනයක් අත් වෙනවා. මේ මම කියලා කෙනෙක් නැති බව වටහා ගන්නකොට එයා තුලින් නුවණ මතුවෙනවා, ප්‍රඥාව මතුවෙනවා. ඒත් එයා ප්‍රඥාවෙන් නුවණින් බලන්න හුරු පුරුදු වෙනවා. එයා ස්වයං විනයකට ස්වයං පාලනයකට පත් වෙන නිසා එයාට වරදින්නේ නැහැ, අනිත් අයට වරද්දන්න යන්නේ නැහැ. තමන්ට වරදින්නේ නැහැ, තමන් වැරදි කරන්නේ නැහැ. තමන්ටත් හිරිහැරයක් නැතු, අනුන්ටත් හිරිහැරයක් නැතු මේ පුද්ගලයා ජීවත් වෙනවා. ඉතින් කොච්චර වටිනාකමක් තියෙනවද? ඒක තේරුම් කරගන්න එක නේද? එහෙම අපි මේක මේ සත්‍ය පරම සත්‍ය මොකද්ද කියන එක අපි නුවණින් බලන්න හුරු පුරුදු වෙන්න ඕනේ. සක්කායදිටි විචිකිච්ඡා සීලබ්බත පරමස්. සැකයක් නැතුව සැක හැරලා තේරුම් කරගන්න ඕනේ මේ මම කියලා කෙනෙක් මේක නැති විද්‍ය. පැහැදිලි කරගන්න ඕනේ. ඒතර මේ අනුන්ගේ දැනුමට තමයි මේ රැවටිලා තියෙන්නේ. ඇස හරහා බලපියවට, කන හරහා බලපියවට, නාසය හරහා ගන්සොඳ බලපියවට, දිව හරහා රස බලපියවට, කය හරහා ස්පර්ශය බලපියවට, මනසේ පුරවගෙන උඩ ගහගෙන අපි රැවටි රැවටි ඉඳලා ජීවිතය පුරාම අපි මේ සත්‍ය තේරුම් කරගන්න එකේ විශාල වටිනාකමක් තියෙනවා. අපි මේ අහලා තියෙනවා කලින් අර දුරංගමං එකචරන් අසරීරං ගුහාසයන් කියලා මේ ගාතාවක් සිත ගැන. ඉතින් මේ සිත ගමන් කිරීමක් වෙන්නේ නැත්තම් මෙතනදී වෙලා තියෙන අර අපි නිර්මාණය කරගත්තු මනක්කල්පිත ලෝකයක අපේ මේ සිතුවිලි නැගීමක් සහ ඒ සිතුවිලි ඒ මේ මනස තුල ගමන් කිරීමක් පමණයිද? ඒ වගේම මට දැනගන්න ඕනේ දැන් අපි සාමාන්‍යයෙන් මේ ජීවිතය තුළදී මිනිස්සු දකිනවා ඒ වගේ දේවල් වෙනවා. එතකොට දැන් මෙතන කවුරුත් නැහැ කියන එකේ තවදුරටත් ඒ පිළිබඳව පැහැදිලි කරොත් එහෙම. ඔව්. ඇත්තටම මේ දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති කලින් කතා කරනකොට මේ මනසේ ස්වභාවය, හිතේ ස්වභාවය, ඒක එතන කවුරුත් හිටියේ නැහැ අපි කතා කරනකොට ඒක ඔබට පැහැදිලි වෙන්නේ නැති. සතේ පුද්ගලයේ කෙනෙක් දෙයක් එතන නැති විදිය පැහැදිලි වෙන්නේ නැති. ඒ එතන තිබුණේ වාක්‍යයි වචනයි භාෂාවයි දැනුමයි චිත්‍ර රූපයි විතරයි. ඒක තවදුරටත් පැහැදිලි කරනවා නම් ඔබට මේ ඇත්තට මෙතන නැහැ කියන්නේ ඇයි කියන එක පැහැදිලි වෙන්නේ පහයි. දැන් කෙනෙකුට කියන්න පුළුවන් නෑ මේ මතක් වෙන්නේ කල්පනා වෙන්නේ හිතෙන්නේ එතන ඉන්න නිසානේ කියලා. ඒක නිසා මම පැහැදිලි කරන්නම් ඇසෙන් දකින අවස්ථාව. ඇසෙන් යම් කෙනෙක් හෝ දෙයක් දකින අවස්ථාව අපි උදාහරණයක් වශයෙන් ගමු. ඉදිරිපස ඔබ ඉදිරිපස ලස්සන රෝස මල් ගහක් තියෙනවා. ඒ රෝස මල් ගහේ ඡායාවක් තමයි මේ ඇහි ඔබේ ඇසේ කළු ඉංගිරියාවේ රෙටිනා වැටෙන්නේ ඡායාවක් විතරයි. මොකද එහෙම ඡායාවක් කියලා කිව්වේ කවමදාකවත් ඉදිරිපස ඉන්න තියෙන දෙයක් ඇහ හරහා රිංගලක් නැහැ, රිංගන්නේත් නැහැ. ඇවිල්ලා පොල් ගෙඩි කොස් ගෙඩි තෙල් ගෙඩි රිංගලා නැහැනේ කවදාවත්. එතකොට අර ඉදිරිපස තියෙන රූපේ ඡායා රූපයක් නැත්තම් සෙවනෙල්ලක් නැත්තම් අඳුරු රූපයක් තමයි ඇසේ වැටෙන්නේ. ඒකට අපි කියනවා ඇහි බබා කියලා කියන්නේ. ඒ අඳුරු රූපයක් වැටෙන්නේ ඇසේ. අඳුරු ඡායා සෙවනෙල්ල. ඒ සෙවනෙල්ල පිළිබඳ පණිවිඩ හුමාරුවක් සිදු වෙන්නේ ඇස කියන ආයතනයයි මොළයයි අතර මේ අභ්‍යන්තරයේ සිදු වෙන්නේ පණිවිඩ හුමාරුව. ඒ පණිවිඩ හුමාරුව සිදු වුණේ මේ ඇස කියන ආයතනයේ වැටෙන මේ ඡායාව සෙවනෙල්ල අල්ලගෙන, අඳුරු සෙවනෙල්ල අල්ලගෙන. එහෙම නැතු බාහිර රූපේ මෙයා දැකලත් නෑ, දකින්නෙත් නෑ. සිද්ධ වෙන්නේ දැක්කොත් දැක්කා පමණයි, දුටුවොත් දුටුවා පමණයි. බාහිරට කියපු කතන්දරේ සිද්ධ වෙන්නේ මෙතන. ඇත්තටම මෙයා කවදාවත් බාහිර රූප දකින්නෙත් නෑ, දැකලත් නෑ. බාහිර රූපේ සෙවනැල්ලක් අල්ලගෙන තමයි මේ හිතනවා කියලා අර මනක්කල්පිත ලෝකේ ඔබ කිව්වා වගේ මේ ඒ මනක්කල්පිත ලෝකේ තමයි සැරිසරන්නේ මේ ඇතුලේ. ඇතුලේ සිදුවෙන සිදුවීමක් විතරයි මේක. එතකොට මේ හැම මොහොතකම මේ අඳුරු සෙවනැලි වැටෙන 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 ගානිට මෙයා මනසින් අල්ලගන්නේ අඳුරු සෙවනැල්ල. ඒ අඳුරු සෙවනැල්ලට නමකුත් දාගන්නවා. අපි රෝස මල් ගහක් දැක්කා කියලා නමක් දාගන්නවා. ඒ නමයි ඒ වගේ වාක්‍යයි වචනයි අකුරුයි. රෝස මල් ගහ දැක්කා, රෝස මල් ගහේ මල් ටික හරි ලස්සනයි, ඒ මල් බුදුන්ට පූජා කරන්න පුළුවන්, ඒ මල් ගහක් මමත් ගෙදර වත්තේ හදා ගන්න ඕනේ, මල් ගහ ලොකුයි, එක එක පාට මල් වර්ග තියෙනවා. ඔය විදිහට නොයෙක් සිතුවිලි මවනවා, සංකාර කියලා අපි ඒවට කියනවා. එතකොට ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ ඕනම දෙයක් මල් ගහ විතරක් නෙවෙයි,
ඕනම කෙනෙක්කෝ ඕනම දෙයක් පුංචි කාලේ ඉඳලා මේ දක්වාම සිද්ධ වෙලා තින්නේ දැක්කොත් දැක්කා පමණමයි. එතන ඉහට දෙයක් සිද්ධ වෙන්නේ. එතකොට මේ ඇහෙන් අල්ලගත්තේ ඇහි බබා කියන රූපෙනි. මනින් අල්ලගත්තේ. ඇහෙන් අල්ලගන්නේ ඇහි පවතින්නෙත් නැහැ. එතන ඇති වෙන තැනම නැති වෙනවා. අපි කියනවා ඒකට භව වෙන තැනම වය වෙනවා කියලා. ඇති වෙන තැනම නැති වෙනවා. ඇති වෙන තැනම නැති වුණාට භව වෙන තැනම වය වුණාට සමුදේ වෙනවත් එක්කම නිරෝධයකු සිද්ධ වුණාට අපි මේ ඉන්නවා තියෙනවා කියලා අල්ලගත්තේ අපිම දන්නේ නැහැ මේ හෙවණැල්ලක් විත්‍ය. එතකොට මේ අඳුරු සෙවණැල්ලක් අල්ලගත්තාම ඔබ තුල තියෙන ප්‍රඥා ගුණය ප්‍රඥා ලෝකය මේ අඳුරු සෙවණෙලි අන්ධකාරයෙන් වැහිලා යනවා. හැමදාම හැම මොහොතකම අඳුරු සෙවණෙලි අන්ධකාරයකට අහු වෙනවා. ඒ අඳුරු සෙවණෙලි අන්ධකාරය එළිය නෙමෙයි තියෙන්නේ. මේ ඇහි වෙටිච්ච බබා රූප අල්ලගෙන ඉන්නවා. ඒ බබා රූප ඒ විතරක් නෙමෙයි කනහරහා කනට ඇහුණ ශබ්දයක් අපි හිතමු කවුරු හරි බනිනවා කියලා. බනින එක නෑවිලා කනහරහා රින්ගන්නේ. ඒ බනින ශබ්දය ඇති වෙන තැනම නැති වෙනවා. එයා ශබ්ද කරන තැන මේක නැති වෙලා ඉවරයි. ඒ උනාට මෙයා මොකද කරන්නේ? අහවලා බැන්නා කියලා වාක්‍යකුත් දාගෙන ඊළඟට හිතේ අකමැත්තකුත් පහළ කරගෙන එයාගේ අඳුරු සෙවනැල්ලකුත් මනසේ දාගෙන ඊළඟට හිතෙන් ඇලෙන ඇලිලා එයාගේ රූපේ අලවගෙන හිතේ ඊළඟට එයාව ප්‍රතික්ෂේප කරමින් එයා ගැන අකමැත්තක් පහළ කරමින් ගැටි ගැටි ඉන්නවා. ඉතින් ඇලෙන ගැටෙන ස්වභාවයකට පත්වීමක් තමයි හිතේ සිද්ධ වෙන්නේ. දැක්කත් එහෙමයි. රෝස මලක් දැක්කා කියලා ඔකට හිතෙන් එක්ක ඇලෙනවා. රෝස මලේ කටු ගහේ කටු තියනවා කියලා ප්‍රතික්ෂේප කරමින් ගැටෙනවා. ඕක නම් එච්චර දෙයක් නෙවෙයි. රෝස මලට එච්චර ඇලෙන්නේ ගැටෙන්නේ නෑ. කෙනෙක් දැක්කට පස්සේ අපි තුමු තරහ කෙනෙක්ව දකිනවා. තරහකාරයා දැක්ක වෙලාවට මොකද වෙන්නේ? තරහකාරයා කියලා හිතෙන් අතාරින්නේ නැන්නේ දැක්කොත් දැක්ක විතරයි කියලා. දකින අර ඡායාව අඳුරු ඡායාව දකිනකොට ඒ දකින අවස්ථාවේ වැටෙන අඳුරු ඡායාව මනින් අල්ලගෙන එතන ඇලෙනවා. ඇලිලා ඊළඟට ගැටෙනවා ප්‍රතික්ෂේප කරමින්. කේන්තියක් ඇති කරගෙන තරහක් ඇති කරගෙන ඒ කියන්නේ හිතේ කැමැත්ත අකමැත්ත දෙකම පහළ කරගන්නවා. එකම හිතේ යෝග සිද්ධ වෙන්නේ. කැමැත්ත පහළ වෙන්නේ තැනමයි අකමැත්තක් පහළ වෙන්නේ. ඒ වගේ මේ පහින්ම ඇස කන නාසය දිව කය කියන පහින්ම ওই වගේ අවස්ථාවකටපත් වෙනවා. දැන් අපි බලමු රස කෑමක් කනවා. රස කෑමක් කවපු වෙලාවට ඕක දිවේ පෙරලනකම් දිවේ ගෑවෙනකම් විතර රස දැනෙන්නේ. එතනින් එහාට ගියාට පස්සේ කොහි ගියත් දන්නේ නැහැ. ඒ වුණාට අර මනසේ අර කාපු කෑව දේ ගැන පිළිබඳව අර මනක් කල්පිත ලෝක රූප සෙවණැල්ලක් දාගන්නවා. ඒ සෙවණැල්ලක් දාගෙන කැමැත්ත පහල කරනවා හරිම රසයි කියලා. කැමැත්තක් ඇති කරගන්නවා. ඊළඟට ඒක දැන් කාලා ඉවරයි ආයි කන්න නෑ කන්න බෑ කියලා හරි එහෙම අකමැත්තක් පහල කරගන්නවා. ওই විදිහට කැමැත්ත අකමැත්ත පහල කරගෙන ඇලිමින් ගැටෙමින් මුළු දවස පුරාම ගත කරන්නේ මේ පුහුදුන් මනුස්සයා පෘථග්ජන ස්වභාවයෙන් ගත කරන්න ස්වභාවයක් තමයි තියෙන්නේ මුළු දවස පුරාම. ස්පර්ශ දෙන්නත් එහෙමයි. ස්පර්ශ දෙන්නකොට කැමැත්තක් පහල කරනවා ඇලෙනවා හිතෙන්. ඒ ස්පර්ශ කරන රූපය පිළිබඳ ඒ රූප සෙවණැල්ල ඒ අන්ධකාරයක් අන්ධකාර අඳුරු සෙවණැල්ල මනසේ රුවා ගන්නවා. ඊළඟට එතන කැමැත්ත පහල කරනවා. ඒ වගේම අකමැත්ත පහල කරනවා. එක් වැලෙනවා නැත්තම් ගැටෙනවා. ඔය ස්වභාවයට මනසපත් වෙනවා. ඉතින් හැමදාම සිද්ධ වෙලා තියෙන්නේ මේ ඇස කන නාසය දිව කය හරහා දැක්කොත් දැක්කා විතරයි, ඇසුනොත් ඇසුනා විතරයි, ගඳ සුවඳ දැනුනොත් දැනනා විතරයි, රස දැනුනොත් දැනනා විතරයි, ස්පර්ශ දැනුනොත් දැනනා විතරයි සිද්ධ වෙන්නේ ඔච්චරයි. අර අඳුරු සෙවණැලි ගොඩක් මනසේ දාගෙන තමා ළඟ තියෙන ප්‍රඥා ලෝකේ වහගන්න එක තමයි හැමදාම කරලා තියෙන්නේ. එතකොට මෙතන කවුරුත් නැහැ නිසිතේ ගමන් කරන්න. කවුද ඉන්නේ? මායාවනේ තියෙන්නේ, මුලාවනේ. මුලාවට පුළුවන් ද ගමන් කරන්න? එතකොට මේ පෙළ පොතේ සඳහන් කරලා තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන. රූපයේ පෙන පිඩක් වගේ. පෙන පිඩක් වගේ කියන්නේ අර බාහිර තිබ්බ රෝසමල් ගහේ රූපේ නෙවෙයි. ඒ බාහිර තියෙන රූපේ ඡායාවක් වටුණනේ ඇහි. අන්නේ ඇසේ වැටිච්චි බබා රූපී. එතන වැටිච්ච ඒ රූපේ පෙන පිටක් වගේ. එතන හිම එකක් නැහැ. වැටුනොත් ඒක වැටුණ තැනම නැති වෙලා. රූපේ පෙන පිටක් වගේ වේදනාව දීපු බුලක් වගේ. දැනුණ ස්වභාවය දීපු බුලකට සමාන කරා. ඒකෙ මොහොත් නැති නිසා.
ඊළඟට සංඥා මිරිගුවක් වගේ. මේ රෝස මල් ගහ දැක්කා නැත්නම් කුරුල්ලෙක් දැක්කා නැත්නම් බල්ලෙක් දැක්කා පූසෙක් දැක්කා සතෙක් දැක්කා කෙනෙක් දැක්කා දෙයක් දැක්කා කියලා ගත්ත සංඥා මිරිගුවකට සමාන කරලා තිනවා. මිරිගුවක් කියන ස්වභාවය ඔබ තේරුම් ගන්න ඕනේ. අර අනුරාධපුර පොළොන්නරුවේ පැත්තේ වියලි කලාපය තියෙන දිශාවකට ඔබ යනකොට වාහනේ උදාහරණයක් වශයෙන් මම මේ කියන්නේ, ඒ වාහනේ යනකොට මිරිගුව දකිනවා, පාරේ පේනවා වතුර වගේ. ඊට පස්සේ වාහනින් බහිනවා බලන්න ඇත්තටම මේ මොකද්ද දැක්කේ වතුරද කියලා. බැහැලා බලන වතුර නෙමෙයි කියලා තේරුම් ගන්නවා. ඉතින් නුවණක්කාරයා ප්‍රඥාවන්තයා ආයේ කවදාවත් බැහැලා බලන්න ඕනේ නැහැ යාට. එයා දන්නවා එතන වතුර නෙමෙයි තියෙන්නේ මිරිගුව. නැති දෙයක් ඇත කියලා පෙන්නවා. ඒ වගේ මේ ඇහි වැටෙන මිරිගුව නැති දෙයක් ඇත කියලා පෙන්නවා. ඇහි මේ ඇහි වැටිච්චි මිරිගුව නැමැති ඒ ඇහි බබාට, ඇහි බබා නැමැති මිරිගුවට අපි මේ රැවටින්නේ. හැමදාම රැවටලා තින්නේ ඕකටනේ. ඉතින් මේ නුවණින් යුතුව මේක බලනවා නම්, පැහැදිලි කරගන්නවා නම්, ප්‍රඥාවෙන් නුවණින් බලනවා නම්, අර ඇතිවන තැනම නැති වෙච්චි ඒ රූපේ නේද මේ අල්ලගත්තේ මේ බොරුවට. මායාවක් නැල්ලගෙන ඉතින් මුලාවනේ. මුලාව කොහොමද යන්නේ? යන්න බෑනේ. ඉතින් දැන් දැන් තියෙන මුලාවට යන්නත් බැරි නම් මැරිච්චාම කොහොමද යන්නේ? දැන් මේ මුලාවට ඇවිදින්න බැරි නම්, මායාවට ඇවිදින්න බැරි නම් අපි හිතමු අතන පාරේ දැක්ක මේ මිරිගුවට වතුරට. එතන වතුරක් නෙවෙයි ඉන්න තිබුණේ. වතුර තිබ්බනම් ගලන්නවත් පුළුවන්. මිරිගුවක් නෙ තිබුණේ. ඉතින් වතුර නැති හින්දා කොහොමද ගලන්නේ? මිරිගුව කොහොමද යන්නේ? මිරිගුවනේ මනසේ දාගෙන ඉන්නේ. මම කෙනෙක් දැක්ක දෙයක් දැක්ක කියලා මිරිගුවක් දාගෙන හැමදාම හිතනවා, කල්පනා කරනවා. හැමදාම හැම මොහොතකම අපි මේ මිරිගුව දාගෙන කල්පනා කරලා මතක් කරලා දුක් විඳින්නේ. කෙනෙක් දැක්ක දෙයක් දැක්ක කියලා. ඉතින් රැවටි රැවටි ඉන්නවා ජීවිතේ පුරාම. සංඥාව මිරිගුවක් වගේ, සංකාර කෙසෙල් ගඳක් වගේ. අර සංඥාව දාගෙන අපි හිතමු රෝස මල් ගහ දැක්කා. රෝස මල් තියෙනවා, ඒකේ පාට පාට මල් වර්ග තියෙනවා. තව ඒවා මල් බුදුන්ට පූජා කරන්න පුළුවන්. ওই වගේ ওই චිතුවිලි මවන අන්නේව තමයි සංකාර. ওই සංසාරේ තමයි අපි ජීවත් වෙන්නේ හැම මොහොතකම. ওই මනාකල්පිත ලෝකේ තියෙන සංසාරේ ওই සංකාර ගොඩේම තමයි සැරිසරන්නේ. වෙන සැරිසරන්න දෙයක් නැහෙනි. මේ සිතුවිල්ලට කලින් සිතුවිල්ල සැරිසරුවා. ඊළඟට මේ දැන් තියෙන සිතුවිල්ල සැරිසරනවා. ඊළඟට යනවා ඊළඟ සිතුවිල්ලට. ඇයි මේකේ කෙනෙක් ඉන්නේ පෑයන්න? මැරෙන්නව කෙනෙක් නැහැ. ඒක පැහැදිලි කරගන්න ඕනේ. පැහැදිලි කරගත්තේ නැත්නම් අපි යනවා අර අනිත් බොරු කතන්දරීට. සම්මතයේ තියෙන බොරු කතන්දරීට. සම්මතයේ සිදුවීමක් තියෙනවා. මේ රූපේ තියෙනවා. මේ රූපේ මැරෙනවා කියලා අපි ඒක වලලනවා. ඊට පස්සේ ආයි දරුවෙක් ඉපදෙනවා කියලා එනවා. ඒ සම්මතයේ කතන්දරයක් තියෙනවා. ඒකෙන් දුක නිවෙන්නේ නැහැ. අපේ දුක නිවාගෙන හිතේ සැනසීම ළඟා කරගන්න, හිතේ නිවීම ඇති කරගන්න මේ සත්‍ය, පරම සත්‍ය, පරමාර්ථ සත්‍ය, සත්‍යනි ධර්මතාවය ගැන පැහැදිලි ඔබ වටහා ගන්නම ඕනේ. නැත්තම් හිතේ දුක නිවෙන්නේ නැහැ කවදාකවත්. ඒ වගේම අපි අහලා තියෙනවා මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මේ හේතුඵල ධහම අනුව කියලා. ඉතින් මම දැනගන්න කැමතියි මේ මොකද්ද මේ හේතුඵල ධහම කියන්නේ කියලා. තවදුරටත් අපි දැන් ඔබතුමිය මෙතන සඳහන් කළා මේ සම්මතය සහ ඊට වෙනස් දේවල්. ඒ කියන්නේ අපි සම්මතය තුල කරන දේවල් සහ ඊට වෙනස් දේවල් තමා මේ අපේ මේ නිවීමට හේතු වෙන්නේ කියන දේවල්. ඉතින් අන්න මේ ඒ කාරණා පිළිබඳව තවදුරටත් ඒ අදාළ කරුණු මොනවද කියලා දැනගන්න ඕනේ. තවත් මේ සය ධර්මය ගැන කීවා. ඒ වගේම මේ සය ධර්මයේ ඔබට ගිය සද්ධර්මයක් ගැනත් සඳහන් කළා. ඒව ගැනත් තවදුරටත් විස්තර දැනගන්න කැමතියි. සම්මතය කියලා කියන්නේ අපි සම්මත ලෝකේ ජීවත් වෙනකොට දැන් කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා. ගිය ආත්මයක් තියෙනවා, මේ ආත්මේ තියෙනවා කියලා, ඊළඟ ආත්මයක් තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. ඊළඟට ඉගෙන ගන්නවා, අපි දරුවෝ හදනවා, විවාහ වෙනවා, දෙමෝපියන්ට සැලකෙනවා, පන්සල් තියෙනවා, පන්සල් යනවා, බුදුන් වදිනවා. ජීවත් වෙනකොට මේ කෙනෙක් ඉන්නවා කියලා හිතන, නිවන් දකින්න කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන කටයුතු කරනවා. ඒ කටයුතු කිරීම තුළ දැන් අපි ඉස්සෙල්ලා කතා කරනකොට තේරුම් ගත්තා මේකේ සතේ පුද්ගලෙක් නැති කතන්දරයක්. ඒකට අපි කියනවා අසම්මතය කියලා. අසම්මතය නැත්තම් ඒක තමයි පරම සත්‍ය. ඇත්තම ඇත්ත ඒක. කෙනෙක් නැහැ.
නමුත් මෙතන කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන සම්මත ලෝකේ අපි ජීවත් වෙනවා. දැන් සම්මත ලෝකේ තියෙන අසත්‍යයක් බොරුවක් තියෙන්නේ. ඒ බොරුවයි අපි ජීවත් වෙන. දැන් බොරුවක් කියලා මං කිව්වේ මායාවකනේ අපි ඉන්නේ. කෙනෙක් නැහැනේ මේකේ, කෙනෙක් නැතුව කෙනෙක් ඇත කියලා හැඟීමකින් අපි කටයුතු කරන්නේ. අන්න ඒකයි බොරුවක් කියලා කිව්වේ. ඒ වුණාට ඒ සම්මතය තුළ අපි ජීවත් වෙනවා තමයි. අර පරම සත්‍ය තේරුම් කරගෙන, ඒ කියන්නේ සද්ධර්මයේ තේරුම් කරගෙන, ඒ සද්ධර්මයේ තුලින් නිවිලා සම්මතය තුළ අපි ජීවත් වෙනවා. ඒ කියන්නේ අටලෝ දහමින් කම්පණු වී ඉන්න හැකියාවක් තියෙනවා. කවුරුවත් බෑන්නට බාර ගන්න නැතුව ඉන්න පුළුවන්. මේකේ කෙනෙක් නෑනේ බාර ගන්න. ඈ ඊර්ෂ්‍යා කරන්න කෙනෙක් නෑ, වෛර කරන්න කෙනෙක් නෑ. ආසවෙන්න දෙයක් නෑ. මේකේ කෙනෙක් නෑනේ. ආසා හිතන්න කෙනෙක් නෑ මේකේ. අර සංහාවෙන් අපි එලි එලි ගැටි 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 කටයුතු කරන එක අපිට ඒක අසත්‍යයක් මෝඩකමක් කියලා වැටෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි හැමතිස්සෙම අර මුලාවට අහුවෙලා මේ දකින්න දේ ඇත්තයි කියලා බාර අරගෙන අපි දකින්නවා කියන අවස්ථාවේදී සිදුවෙන දේ ගැන කතා කරලා පිළිබඳව. මේ පිළිබඳව අපි විස්තර කරා ඉස්සෙල්ලා. ඒ කියන්නේ දැක්කොත් දැක්කා පමණයි සිද්ධ වෙන්නේ. අර දකින්නවා කියන අවස්ථාවේදී බාහිර තියෙන රූපයක ඒ අඳුරු සෙවනල ඡායාවක් තමයි එහෙ වැටෙන්නේ. ඒ කියන්නේ රූපේ ඉදිරිපස මේ ඇස ඉදිරිපස්සේ රූපේ තියෙන නිසා ඒ නිසාවට මේ ඒකේ හේතුවක් හේතු නිසා හටගත්ත ඵලයක් වශයෙන් මේ ඇසේ බබා කියන ඒ පින්තූරේ වැටෙනවා. ආයෙත් නැවතත් ඉදිරිපස පින්තූරයක් මේ රූපයක් තියෙනකොට ඒකේ ප්‍රතිබිම්බය වැටෙනවා ඇහි. ආයත ඇස ඉදිරිපට තියෙන රූපේ ප්‍රතිබිම්බය තමයි මේ ඇහි වැටෙන එකේ ඡායාව. අඳුරු ඡායාව කඳුරු සිවරෙල්ලක් වැටෙනවා. ඒ නිසා අපි මේක තේරුම් කරගන්න ඕනේ ඒ හේතුව නිසා මේ ඵලය අපිට මේ පේන්නේ ඵලයක් විදිහට පේන්නේ මෙහෙම තියෙනවා කියලා පේන්නේ අර ඉදිරිපස තියෙන මේ රූපේ දැක්කා කියලා අපි ගන්නෙ අඳුරු සිවරෙල්ලල්ලගෙන. හරියට තවත් ඒක විස්තර කරනවා නම් ඔබ ගිහිල්ලා කණ්ණාඩියක් ඉදිරිපස හිට ගත්තාම කණ්ණාඩියෙන් පේනවා රූප ඡායාව. නමුත් එහා පැත්තෙන් අත දාලා අල්ලන්න එතන කෙනෙක් නැහැ. මම ඉස්සෙල්ලා කතා කරේ එතන කෙනෙක් නැහැ. එතන ඇති වෙන තැනම නැතිවීම සිද්ධ වෙන්නේ. ඒක මේ මොහොතකටවත් පවතින්නේ නැහැ. චුට්ටි කාලයකටවත් පවතින්නේ නැහැ. අකාලිකවම ඇති වෙන තැනම නැති වෙනවා. ඉතින් නමුත් අර කණ්ණාඩිය ඉදිරිපිට හිට ගත්තාම ඒ හිටගත්ත නිසා අතන ප්‍රතිබිම්බේ වැටෙනවා පේනවා. එතන හිටගත්තේ නැත්තම් ප්‍රතිබිම්බේ පේන්නේ හිට ගන්න වෙලාවට පේනවා වැටිලා ඉන්නවා. එහා පැත්තේ එක්කෙනෙක් ඉන්නවා. ඒ වගේ කණ්ණාඩිය හැමතැනටම ඇල්ලුවොත් කණ්ණාඩියේ ඡායාව වැටෙනවා. නමුත් ඡායාව වැටුණාට කණ්ණාඩිය දන්නේ නැහැ. මෙයා මේ ඇහි වැටෙන ඡායාවල් ඔක්කොම බාර ගන්නවා. සතෙක් දැක්ක, පුද්ගලයෙක් දැක්ක, කෙනෙක් දැක්ක, දෙයක් දැක්ක කිය හිතන්න පුරුදු වෙලා ඉන්නවා අර භාෂාවෙන්. නමුත් සිද්ධ වෙන්නේ දැක්කොත් දැක්කා පමණමයි. දැන් දරුවෙක් ගත්තත් මේ හේතුඵල ධමයක් අනුව ක්‍රියාත්මක වෙන දෙයක් නේ. මව සහ පියා එක්වීමෙන් නිර්මාණය වෙන හේතුඵලයක්. මේ දරුවා කියලා කියන්නේ කලලේ. එතකොට මේ සියලුම දේවල් මේ විශ්වයේ තියෙන සෑම සියලුම දේවල් හේතුඵල ධමයට යටයි. හේතුන් නිසා හටගත්ත ඵල සියල්ල. අපි මේ බීජයක් ගත්තත් බීජයේ ඉඳපුවම මේ මහබලෝ ඒකට අවශ්‍ය සියලුම දේවල් ලැබෙනකොට වාතේ ඒ උෂ්ණත්වයේ ඒ වගේ දේවල් ලැබෙනකොට ඒක මේ පැලයක් හැදෙනවා. ඒ වගේ යම් යම් හේතු කාරණා නිසා තමයි මේ ඵල වශයෙන් හැමදේම මේ විශ්වයේ තියෙන සියලුම දේ තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මෙතන සත්‍ය පුද්ගලයන් නැහැ. මේක නිකන් රේඩියෝ එකක් වගේ. මේක නිකන් ටෙලිවිෂන් එකක් වගේ. ඒකට දාපු දත්ත නිසා කෙනෙක් ඉන්නවද එතන? නැහැ. කෙනෙක් නැහැ. මේකට දාගත්ත දත්ත කොහෙන්ද දාගල තියෙන්නේ? ඇස හරහා, කන හරහා, නාසය හරහා, දිව හරහා, කය හරහා දාගත්ත දත්ත මනසේ තියෙන්නේ. ඒ මනාකල්පිත ලෝකයට රැවටිලා, ඒ මුලාවට රැවටිලා කෙනෙක් ඉන්නවා කියලා හිතාගන්නවා. ඉතින් සම්මත ලෝකේ කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන කටයුතු කරනවා. එහෙම නැහැ කියලා මේ මැරෙන්නේ. දැන් මේක තේරුම් ගත්තා කියලා අපි ජීවත් වෙන්න එපා. තේරුම් ගන්නවායි, තේරුම් ගැනීමේ වාසිය තමයි මේ වටහා ගත්තාම මේක කිසිම කිසි කෙනෙක් තමා තුළ නැති බව දැනගත්තාම, ඒක දැකගත්තාම, ඒ පරම සත්‍ය දැකගත්තාම තමන් කම්පාවටපත් වෙන්නේ නැහැ, සැලෙන්නේත් නැහැ. ජීවිතේට ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන්. කවුරු මේක නැති නිසා මැරෙන්නවත් කෙනෙක් නැති බව දන්න නිසා බයත් නැහැ.
පාලුවෙන් ඉන්නවත් මේක කෙනෙක් නැති බව දන්නවා, තනියෙන් ඉන්නවත් කෙනෙක් නැති බව දන්නවා. ඉතින් හැම දෙයකම නොසලී ඉන්න පුළුවන්. බලින්නවත් කෙනෙක් නැති බව දන්නවා. ගරහන්න කෙනෙක් නැ මේකේ ජාතියක් තියෙනවා. ජාතිය කියන්නේ අගුරු තුනක් වචනය. කුලයක් තියෙනවා. ඒ කෙනෙක් ඉන්නවා, ඒ දෙයක් තියෙනවා, ආගමක් තියෙනවා. එහෙම නැහැ. හැබැයි මෙයා මනුෂ්‍ය ගුණධර්ම තුල හිටියේ නැත්තම් මෙයාට අර චේතනාවන් වික්‍රේ කම්මවදමි කියන එක ක්‍රියාත්මක වෙනවා. චේතනාව කර්මය වෙනවා කියලා. මගේ චේතනාව මගේම කර්මය බවට පත් වෙනවා. චේතනා කියලා ඇති කරන්නේ මොනවද? අර මුලාවින්නේ අල්ලගන්න. මුලාව අල්ලගෙන කැමැත්ත පහල කරනවා, එක්ක අකමැත්ත පහල කරනවා. ඕකනේ කරන්නේ දවස පුරාම. උදේ ඉඳලා රෑ වෙනකන් ඉන්දියාවදී ඉන්න වෙලාවට මේ ඕනම කෙනෙක් කරන්නේ ඇලෙනවා නැත්තම් ගැටෙනවා. හිතෙන් ඇලි ඇලි ගැටි ගැටි ඉන්නවා. හිතෙන් ඇලි ඇලි ගැටි ගැටි ඉන්නේ. මේ හිතේ පහළ වෙන ඇලීම ගැටීම තමයි දුකට හේතු වෙන්නේ. කරදරවලට ප්‍රශ්නවලට හේතු වෙන්නේ. තමන් අපහසුතාවයට පත් කරන්නේ. එහෙනම් මං හොඳයි කිව්වට මේ බාහිරින් මම මොනවා ඇඳලා හිටියත් මං හොඳ වෙන්න නම් මගේ හිතෙන් ඇලෙන ගැටෙන ගතිය අඩු වෙන්න ඕනේ, නැති වෙන්න ඕනේ. එතනදී මම මට හොඳයි කියලා කියන්න පුළුවන්. මොකද මම දුකකින් නැති තත්ත්වෙට මටපත් වෙන්න මං හිතෙන් ඇලෙන ගැටෙන ගතිය මන් නැති කර ගන්න ඕනේ. ඒකට මමෙක් නැති බව අවබෝධ කරගත්තොත් විතරයි නේද පුළුවන්. මමෙක් හිටවන් කියලා මේක හිතාගත්තාම මමත්වයට එනවා. උඩගුක මේනවා. මාන්නේනවා. අනිත් අය පහත් කියලා හිතනවා. මම උසස් කියලා හිතනවා. මම උසස් කුලයක කියලා හිතා ගන්නවා. මම උසස් ආගමක කියලා හිතා ගන්නවා. මම උසස් ජාතියක කියලා හිතා ගන්නවා. අනිත් අය පහත් කරනවා. නැත්තම් අනිත් අය මට වඩා උසස් කියලා හිතා ගන්නවා. වෛර කරන්න තව කට්ටි ඉන්නවා කියලා හිතනවා. කේන්ති ගන්න මේකේ කෙනෙක් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අර ඒ වගේ Taman ජීවිතේ පුරාම අපහසුතාවයෙන් ගෙවන්නේ සම්මත ධර්ම තුල. මේ සම්මත සත්‍ය තුල. පරමාර්ථ සත්‍ය තේරුම් අරගෙන සම්මත සත්‍ය තුල අපි ජීවත් වෙනවා. එතකොට සැලෙන්න වේදනාව විඳින්න කම්පා වෙන්න කවුරුවත් නැහැ. දැන් ලෙඩ දුක් කියලා ගත්තාම දුක් විඳින්න මේක කෙනෙක් නැහැ. ලෙඩ වෙන්න කෙනෙක් නැහැ. නමුත් මේකට වෙන්න තියෙන දේ වෙනවා. මේක නවත්තන්න බෑ. මේක වයසට යන එක නවත්තන්න බෑ. මේක ලෙඩ වෙන එක නවත්තන්න බෑ. කියන්නේ අපි වචන වලින් කියනවානේ මෙහෙ මෙහෙ වෙනවා කියලා. ජරාවට යන එක නවත්තන්න බෑ. ඒවා වෙනවා. ඒවා වුණාට මේක කෙනෙක් නැහැ කියලා කම්පාවටපත් වෙන්න. ඒවට බෙහෙත් කරාට ප්‍රශ්න නැහැ. අන්තිමට මේ ශාරීරියයි හිතයි සුද්ධ කරනකොට බෙහෙතුත් අඩු කරගන්න පුළුවන්. ශරීරය සුද්ධ කරන ක්‍රම දෙකක් තියෙනවා. හිත සුද්ධ කරන ක්‍රමයක් තියෙනවා. ඒ හිතවත් සුද්ධ කරන්නේ කවදාකවත් අපි හිත සුද්ධ කරනවා. ශරීරය සුද්ධ වෙන්න කියලා නම් අපි නානවා පිටපැත්තේ. නමුත් මේ ශරීරය අභ්‍යන්තරයේ පිරිසුදු කරන ක්‍රමය ගැන අපි ටිකක් අත්හදලා බලන්නේ. මේ ඔක්සිජන් වායුව ඇතුළට ගියාද? මේ ලීමස් සටනහර පිරිසුදු වෙන්නේ මේක පෙනහළු වල තිබ්බද? ඒක ටිකක් වෙලා තියනද පිට උනේ? එහෙම නෑනේ. මේ ගන්නවද නැද්ද දන්නේ නෑ. හුස්ම ටික හුස්ම ටික තියෙනකම් මේක එහාට මෙහාට නලියනවා, එහාට මෙහාට ඇවිදිනවා, යනවා. හුලං කුඹපුවම් බැලුමකට බැලුම උඩින් යනවා. ගිහිල්ලා හුලන් ටික ඉවරෙච්චාම හුලන් ටික එළියට ගියපහම බිම් වැටෙනවා, හරහ වැටෙනවා. ඒ වගේ මේකේ හුලන් ටික තියෙනකම් ආස්වාස ප්‍රසවාස කරනකම් මේක එහාට මෙහාට දඟලන්න යන්න ඉන්න චලනය වෙන්න පුළුවන්. නමුත් මේ හුලන් ටික ගියපු දවසට හුස්ම ටික ගියා කියලා අපි කියන්නේ. හුස්ම ටික ගියපු වෙලාවට ඉවරයි. මේකේ සත්‍ය පුද්ගලික කෙනෙක් දෙයක් නැහැ. ඒක හොඳින් වටහා ගන්න ඕනේ මේ ජීවත් වෙනකොට. මේක පුංචි කාලේ තේරුම් ගන්න ඕනේ දෙයක්. පුංචි කාලේ ඇයි රණ්ඩු වෙන්නේ? තරහ වෙන්නේ, ඊර්ෂ්‍යා කරන්න, වෛර කරන්න මේ කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන. ඒක නිසා මේ බාල තරුණ වැඩිහිටි මහලු මේ සියලු දෙනාම මැරෙන්න කලින් තේරුම් ගන්න ඕනේ ධර්මතාවයක් මේක. මැරුණට පස්සේ නෙවෙයි. මැරුණට පස්සේ ගිහිල්ලා කොච්චර මේක කියලා දුන්නත් තරහගෙන අහගන්න පුළුවන්ද? එයාට තේරෙනවද? වැඩක් එහෙනම් ජීවත් ඉන්න කාලයේදී උපන්දා සිට මරණය දක්වා තේරුම් ගත යුතු කාරණා අපි තේරුම් ගන්න නැතුව වයසට ගියාට පස්සේ සිල් ගන්න යන්න බලාගෙන ඉන්නවා. සිල් දෙන්න ඕනේ මේ පහට දැන් පුංචි කාලේ ඉඳලා. මේ පහින් දැක්කොත් දැක්කා විතර, ඇස දැක්කොත් දැක්කා පමණයි. සිද්ධ වෙන්නේ ඔච්චරයි. එතකොට ඇහෙන් සිල් ගන්න ඕනේ. කොහොමද මේ ඇහෙන් සිල් ගන්නෙ? කනෙන් සිල් ගන්නෙ? නාසයෙන් සිල් ගන්නෙ? දිවෙන් සිල් ගන්නෙ? කයෙන් සිල් ගන්නෙ? කොහොමද? මේ ඇස දැක්කොත් දැක්කා පමණයි කියන තැන ඉන්න නම් අර ඇසේ සත්‍ය ක්‍රියාව ගැන වැටහිමක් තියෙන්න ඕන. එතන වැටෙන්නේ හේවනැල්ලක් පමණයි. හේවනැල්ල තමයි මේ අල්ලගෙන මනසේ දුක් විඳින්නේ, මනක්කල්පිත ලෝකයක් අල්ලගෙන. ඒක ගැන පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට අකුසල් 10ක් අපි කරගන්නවා. මොකද්ද මේ අකුසල් 10?
ඇසෙන් දකින රූප දැක්ක දේ ඇත්තයි කියලා හිතාගෙන මනසින් අල්ලාගෙන ඉන්නවා. ඒක එක අකුසලයක්. දැන් මේ දකින රූප මනසින් අල්ලා ගන්නවා නම් තවත් අකුසලයක්. ඊළඟට කනට ඇහෙන ශබ්ද වනිනේවා, ගරහණේවා, නින්දාකරණේවා ඇත්තයි කියලා හිතාගෙන, නමුත් ඇසුනොත් ඇසුනා පමණයි නිසිද්ධ වෙන්නේ. ඒව ඇත්තයි කියලා මුලාවෙන් අරගෙන මනස දමාගෙන ඇලි ඇලි ගැටි ගැටි ඉන්නවා නම් ඒක එක අකුසලයක්. ඊළඟට දැන් එහෙන ශබ්ද ඇත්තයි කියලා ගන්නවා නම් ඒක තවත් අකුසලයක්. ඊළඟට නාසයට ගඳ සුවඳ දැනෙනවා, ඒ ගඳ සුවඳ බලපෑවා ඇත්තයි කියලා දාගෙන ඉන්නවා නම් මුලාව ඒක එක්තරා අකුසලයක්. දැන් දැනෙනව ඇත්තයි කියලා ගන්නවා නම් ඒක තවත් අකුසලයක්. ඊළඟට රස බලපෑවා, රස මීට කලින් රස බලලා තියෙනවා ඇත්තයි කියලා දාගෙන මුලාව මනසෙ දාගෙන ඒ ගැන හිතනවා නම් ඒ අකුසලයක්. ඒක එතකොට දැන් රස දැනෙනව ඇත්තයි කියලා ගන්නවා නම් ඒක තවත් අකුසලයක්. මේ කය ස්පර්ශ කරන දේ ඒක ඇත්තයි කියලා කලින් දාගෙන ඉන්නවා නම් ඒ මුලාව ඒක එක්තරා අකුසලයක්. ඊළඟට මේ දැන් කායට දැනෙන පහස මේක ස්පර්ශය ඒකට වටිනාකම් දීලා හිතෙන් අල්ලනවා නම් තවත් අකුසලයක්. එතන කුසල් 10යි. නමුත් මේක කුසල් 10ක් බවට පරිවර්තනය කරන්න මෙයා බුද්ධිමත් වෙන්න ඕනේ. මේකේ කෙනෙක් නැතිව වටහා ගන්න ඕනේ. එහෙම නැත්තම් ඒ කුසල් 10 පුරන්න බෑ. දැක්කොත් දැක්කා පමණයි සිද්ධ වෙන්නේ. එහෙනම් දැක්ක දේ අපි අතහරිනවා. ඒක එක් කුසලයක්. මීට කලින් දැකපු දේවල් මනසේ පුරවාගෙන ඉන්නව අතහැරීම තවත් කුසලයක්. ඊළඟට කනට ඇහිච්ච මීට කලින් අහපු ශබ්ද සියල්ලම මුලාවක් බව වටහාගෙන ඒක අතහැරීම එක්තරා කුසලයක්. ඊළඟට දැන් ඇහෙන ශබ්ද එතනම අතහැරියා, ඒක ඇති වුණ තැනම නැති වෙනවා, ඒක ගන්න දෙයක් නැහැ නේ කියලා අතහරිනවා නම් ඒක තවත් කුසලයක්. නාසික ගඳ සුවඳ දැනෙන අවස්ථාවේ මේ දැන් දැනුණු සුවඳ ඒක මුලාවක් නේද කියලා වටහාගෙන එතන මතහැරියන් ඒකත් කුසලයක්. ඊළඟට මීට කලින් ගඳ සුවඳ බලලා ගත්තදී මනසේ තියාගෙන ඉන්න ඒ මනක්කල්පිත ලෝකේ තියෙන මුලාව බව වටහාගෙන ඒක හිතෙන් අතහරිනවා නම් ඒක තවත් කුසලයක්. ඊළඟට රස බලපු දේ ඇත්තයි කියලා ඒ මුලාව දාගෙන ඉන්න මේක රසයි, මේ මට ඇලිලා ගැටිලා ඉන්නවා, ඒවා මුලාවක් බව වටහාගෙන ඒක හිතෙන් අතහරිනවා නම් ඒක තව කුසලයක්. එතකොට දැන් රස දැනෙච්ච දේ, දැන් රස බලන දේ අතහරිනවා නම් හිතේ ඒක තවත් කුසලයක්. ස්පර්ශය බලන දේ, මේ දැන් ස්පර්ශය බලන දේ අතහරිනවා නම් ඒක කුසලයක්. දැන් ස්පර්ශය බලලා දමාගත්ත දේවල් ඒ මුලාව අතහරිනවා නම් තවත් කුසලයක්. ඔය විදිහට කුසල් 10 පුරන්න තමන් කුසලයේ කුසල මුලේ අල්ලන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක මේ වයසට ගිහිලා කරන්න ඕන දෙයක් නෙවෙයි. දැන් මේ සාමාන්‍යයෙන් තමන් මේ ධම අහපු දවසේ ඉඳලා තේරුම් අරගෙන ඒක අත්හදලා බලන්න ඕනේ හැම මොහොතකම. එතකොට ගහක් හැටට ගිහිල්ලා මේ වැඩේ කරන්න බෑ. මොකද ඔළුවේ තියෙනවා අපි කලින් ගත්ත දමාගත්ත මනක්කල්පිත ලෝකෙ දාගෙන අපි ඉන්නේ. ඒ මනක්කල්පිත ලෝකෙත් එක්ක තමයි ගහ යට තියන්නේ. ඉතින් අරව ගැන හිත හිතා හිටියට හිත නිවෙන්නේ නැහැ. නමුත් අපිට මේ සමාජයේ ඉන්න තරහකාරයා, කේන්තිකාරයා, වෛරක්කාරයා, ඉරිසියාකාරයා ඉන්න තැන නැත්තම් මට කෙනෙහිලිකම් කරන, නිඳා කරන, අපහාස කරන, අගෞරව කරන එයා ඉන්න තැනම තමයි මට මේ කුසලයේ කුසල මූල්‍ය වඩන්න තියෙන්නේ. එයා වැරදි කරනකොට මට වැරදි නොකර ඉන්න පුළුවන්ද? මං නිවැරදිව ඉන්නවද? ඒදී බාර ගන්න නැතුව ඉන්නවද? ඒකලා ඒක ශබ්දයක් විතරයි කියලා මං හිතෙන් අතාරිනවද? මීට කලින් බාරගත්ත දේවල් හිතෙන් තමාගත්ත මනාකල්පිත ලෝකෙ මට අතාරින්න පුළුවන්. මේ ගවේෂණය කරන්නේ කොහොමද? කැලේකට ගිහිල්ලා ගෙදර ඉඳගෙනම තමන් ඉන්න අයත් එක්කම, තමන් ගෙදර ඉන්නකොට ඒ ඉන්න අයත් එක්කම, කාර්යාලේ ඉන්නකොට ඒ අයත් එක්කම, බස් එකේ යනකොට ඒ අයත් එක්ක ඉන්න වෙලාවට තමන් ගවේෂණය කරන්න ඕනේ තමන් තුල මේ අකුසල් මූල වැඩෙනවද? ඒ අකුසල් මූල වැඩෙන්නේ නැතුව මං ඉන්නවද? කුසලයේ කුසල මූලයේ මම අල්ලනවද කියන ප්‍රායෝගික වැඩපිළිවෙල තමන් ප්‍රායෝගිකව අත්හදා බලන්න ඕන දෙයක්. මේක කැලේකට ගිහිලා කරන්න ඕන දෙයක් නෙවෙයි. එදිනදා ජීවිතයේදී ඒ මොහොතේදී අත්හදා බැලිය යුතු දෙයක්. මේ කාරණේ ගැන තමන් බුද්ධිමත්ව බලන්න ඕනේ. ඒ තමයි අර දසමාර සේනාවෙන් මිදෙන්නේ. එහෙම දසමාර සේනාව කියන්නේ මොනවද? පන්සලේ අඹලා තිනවා බුදු පිළිමයක්. ඒ බුදු පිළිමේ වටේට අඹලා තිනවා යක්කු 10ක් වගේ පින්තූර 10ක්. එතන මේ ඉන්නවා මේ යක්කු වගේ මාරියෝ නම් කරලා තිනවා කාමය, අරතිය, සාපිපාසා, තෘෂ්ණා,
තීන මිද්ද බය සැක හිතේ දැඩි බව අනුන් පහත් කොට සැලකීම තමන් උසස් කොට සැලකීම ආදි වශයෙන් 10ක් තියෙනවා. ඒවා කොහෙද පහළ වෙන්නේ? හොඳට බලන්න කොහෙද පහළ වෙන්නේ කියලා. බය පහළ වෙන්නේ කොහෙද? හිතේනේ. සැක පහළ වෙන්නේ කොහෙද? ඒත් හිතේනේ. කම්මැලිකම පහළ වෙන්නේ කොහෙද? හිතේනේ. කකුල් දෙක දන්නවද? අත් දෙක දන්නවද? කම්මැලිකම. එතකොට කාමයේ පහළ වෙන්නේ කොහෙද? හිතේනේ. රතිය පහළ වෙන්නේ කොහෙද? හිතේනේ. මේ ඔක්කොම පහළ වෙන්නේ හිතේ. අනු පහත් කොට සලකන්නේ හිතේ. තමන් උසස් කොට හිතන්නේ හිතේ. හිතේ දැඩි ගතිය තියෙන්නේ හිතේ. එතකොට මේ හිතේ පහළ වෙන ස්වභාවයන් වෙන මොකුත් නෙමෙයි මේ. මෙන්න මේවා තමයි අකුසල්. මේ වගේ මිදෙන්න අතනින් අර දැක්කොත් දැක්කා විතරයි තියෙන කියන තැන තමන්ට අත්හදා බලන්න පුළුවන් නම් තමන් අර දසමාර සේනාවකින් ඉබේම මිදෙනවා. ඒ විදිහට තමන් මේක ප්‍රායෝගිකව අත්හදා බලන්න ඕනේ කාරණයක්. අපි අහලා තියෙනවා මේ නිවීමටපත් වෙන්න නම් අපි මේ ආත්මයෙන් ආත්මයට මේ පාරමී ධර්ම සම්පූර්ණ කරන්න ඕනේ කියලා. අපි කියනවාට දසපාරමිතා කියලා. ඉතින් මේ පාරමී ධර්ම සම්පූර්ණ කරන්න ඕනේ මේ ජීවිතය තුළදීම නෙවෙයිද? ඒ අදහස් වෙන විදිහට. ඒ කියන්නේ අපි මෙතන ආත්ම කියලා දෙයක්වත් නැත්නම් මෙතන ආත්මයෙන් ආත්මයට මේ දේවල් සම්පූර්ණ කරනවා කියන එකේ තේරුම මොකද්ද? පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ දසපාරමිතා. දැන් ආත්මයෙන් ආත්මයට කියනකොට දැන් ඔබ දුටුවා ඉස්සෙල්ලා කතා කරනකොට ආත්මයක් කියලා මේ ජීවිතේවත් එකක් නැති විත්‍ය. මේකේ සත්‍ය පුද්ගලික කෙනෙක් දෙයක් නැහැ. ඔතන චින්තන ධාරාවේ තමයි අපි ජීවත් වෙන්නේ. එක සිතුවිල්ලකින් තව සිතුවිල්ලකට යනවා. ඒ සිතුවිල්ලෙන් තව සිතුවිල්ලට යනවා. හැබැයි අර සිතුවිල්ල අපි ටිකක් වෙලා ඉන්නවා. ආයෙ ඊළඟ සිතුවිල්ලෙත් ඉන්නවා ටිකක් වෙලා. ඒ සිතුවිලි වල තමයි අපි ජීවත් වෙලා තියෙන්නේ මනක් කල්පිත ලෝකේ මුලාවේ. එතකොට එතන තමයි අපි ජීවත් වෙනවා කියලා හිතන අවස්ථාව. එහෙම නැත්නම් සිතුවිල්ලක් නැත්නම් අපි ජීවත් වෙනවද නැද්ද කියලා දන්නේවත් නැහැ. දැන් අපි ඉන්නේ ලෝක තුනකනේ. ඉන්දියාවදී ඉන්නවා උදේ ඉඳලා රෑ වෙනකම්. ඒක ලෝකයක්. ඊට පස්සේ රෑ තදින් ඉඳලා ගියපහම ඉන්න එක අවස්ථාවක මොනවත් නොදන්නේ නැතුව. සංසාරේ දියක් දන්නේ නැන් ඉඳ ගියපේ තන හොඳටම ගොරෝගොර නිදා ගන්නවා. ඉන්නවද නැද්ද මලාද මුකුත් දන්නේ නැහැ. එතකොට අඩ නින්දට ගියාම එතන හීන දැක දැක ඉන්න අවස්ථාවක අපි ඉන්නවා. එතකොට අපි දවල්ට දකින්නේ හීන මුලාවේ කියලා අපි ඔච්චර කතා කරන්නේ. දවල්ට ඉන්නේ මුලාවේ. වනක් කල්පිත ලෝකේ මුලාවේ. එහෙනම් තද නින්දට ගියාම මොනවත්ම දන්නේ නැහැ. අඩ නින්දට ආවම මුලාවෙමුත් මුලාවේ ඉන්න. මුලාවෙමුත් මුලාවේ ඉන්න බව ඔබට පැහැදිලි වෙන්න ඕනේ. අර කලින් මැරුණු අය එක්ක මගුල් ගෙවල් වල යනවා. එකට ජීවත් වෙනවා. එකට කනවා බොනවා hina වෙනවා. ඉතින් හොඳටම දන්නවා ඒ කට්ටිය මැරිලා මේ ගසුත් පැලවිලා පුච්චලා අවුරුදු ගණන් ගිහිල්ලා මැරිලා එහෙම හොඳටම දැනදෙන අර දාගත්ත මුලාව බලන්නේ. මනසේ දාගත්ත මුලාව. දැන් අද දාගත්ත මුලාව, ඊයේ දාගත්ත මුලාව, අනාගතය ගැන හිතපු මුලාවයි ඒ ඔක්කොම මුලා ටික එකතු කරගෙන බලනවා අඩි නිදින වෙලාවට. දැන් කරන්නේ දැන් ඇහි වැටෙන රැහි බබා නැති ඒ මායාවත් අල්ලගෙන කලින් මායාවල් අල්ලගෙන කල්පනා කර කර හිත හිත මතක කර ඉන්නවා. ඉතින් ඔතන ওই චින්තනයේ තමයි ওই සිතුවිල්ලේ තමයි ඒ ආත්මෙ අපි ජීවත් වෙන්නේ සිතුවිල්ලේ. ඒ සිතුවිල්ලේ ඉඳලා ඊළඟ සිතුවිල්ලට යනවා. ඒ සිතුවිල්ලෙන් ඒ සිතුවිල්ලට යනවා. ඔන්න ආත්මෙ. ඒ ආත්මෙ එතන සිතුවිල්ලක් අවසානයේදී චුත වෙලා ඊළඟ සිතුවිල්ල ආරම්භ කරනවා. එතන තමයි චුති සිත තියෙන්නේ. ඊළඟට නැවත 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 සිතුවිලි වල අපි උපදිනවා. පුන පුනා උපදිනවා. පුන පුනා උප්පත්ති ලැබෙනවා. ඔන්න පුනරුප්පත්තිය සිද්ධ වෙනවා චින්තනයේ. මුළු දවස පුරාම ඕකනේ කරන්නේ. එතකොට අපි හොඳටම පැහැදිලිව තේරුම් ගත්තා මේ මනසේ සතේ පුද්ගලයේ කෙනෙක් දෙයක් නැති බව. එතන මැරෙන්නවත් මේකේ කෙනෙක් නැති බව වටහා ගත්තා. එහෙනම් මේ චින්තනයේ තමයි අර ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒ චින්තන ප්‍රවාහයට අපි යමු වෙලා හිතෙන් දුක් විඳිනවා. එතකොට අර දසපාරමිතා ගැන කතා කරන්නේ. මේ දසපාරමිතා පුරලා අය ඊළඟට ඉපදෙන්න මේකේ කෙනෙක් ඉන්නපায়ে මේ පාරමිතා පුරන්නත් ඕනේ මේ දැන් දාන පාරමිතාව
දාන පාරමිතාවයි පුරනවා කියලා කියන්නේ. අර හිතෙන් අල්ලාගත්ත මනක්කල්පිත ලෝකේ ඒක තමයි ඒක අතහරින්න. ඒක එක්තරා දානයක්. අතහැරීමට අපි කියනවා දානෙ කියලා. උපාදානෙ කියන්නේ අල්ලගන්නවට, හිතෙන් අල්ලගන්නවට. හිතෙන් අල්ලාගත්තේ මනක්කල්පිත ලෝකය මුලාවක්නේ. ඒ මනක්කල්පිත මුලාව අල්ලාගෙන ඉන්න ස්වභාවයේ Taman තේරුම් අරගෙන හිතෙන් අතහැරීමට අපි කියනවා දානෙ කියලා. ඔන්න ඔය දානෙ තමයි මේ මුළු ලෝකෙම තියෙන උතුම්ම ශ්‍රේෂ්ඨම දානය. බාහිරින් ඕනතරම් දානි දෙන්න පුළුවන්, ඒවට නිවෙන්නේ නෑ හිත. හිත ගිනිගන්නේ, දැවෙන්නේ, පිච්චෙන්නේ අර මුලාව නිසා. මුලාව අතහැරීම විශාලම පින්කම මේ ලෝකෙ තියෙන එක කුසලයක්. ඒක කෞශල්‍යතාවයක්, දක්ෂකමක් තියෙන මේ කරන්න. එහෙනම් මේ දානය පාරමිතාව කියලා අදහස් කරන්නේ හිතෙන් අල්ලගත්ත, හිතෙන් උපාදානය කරගත්ත ඒ බොරුව මුලාව හිතෙන් අතහැරීම. ඒක තමයි දානි. සීල පාරමිතාව කියලා අදහස් කරන්නේ මේ ඇසෙන් දැක්කොත් දැක්කා පමණයි ඉන්න තමන් තේරුම් කරගෙන එසේ ඉඳීම. ඇසෙන් දකින දේ අරගෙන ඒ මුලාවේ ඉන්නේ නැතුව දැක්කොත් දැක්කා පමණයි, දැකලා ගත්ත දේත් මුලාවක් බව වටහාගෙන ඒක අතහැරීම අන්න සීල පාරමිතාව. කරට ඇසුනොත් ඇසුනා පමණයි, කන්ට ඇසුන දේ මුලාවක් බව වටහාගෙන ඒ දේ අතහැරීම, ඒක එක්තරා සීලයක්. මේ සීල පාරමිතාව නිතරම තමන් පුරනවාද? නාසයට ගඳ සුවඳ දැනුන දේ මුලාවක් බව වටහාගෙන ඒක අතහරිනවද? දිවෙන් රස බැලුව දේ මුලාවක් බව වටහාගෙන අතහරිනවද? කයින් ස්පර්ශ ලැබපු දේ මුලාව බව වටහාගෙන අතහරිනවද? ඒ මානසික මුලාව අතහැරීම. ඔකට තමයි අපි නික්කම පාරමිතාව කියන්නේ. නික්මෙන්න, හිතේ අල්ලගත්ත සියල්ලෙන් නික්මෙන්න. මේ gederin නික්ම යන්න කිව්ව නෙවෙයි, දූදරුව දාලා යන්න කිව්ව නෙවෙයි, නෑදෑයෝ දාලා යන්න කිව්ව නෙවෙයි, දෙමව්පියෝ දාලා යන්න කිව්ව නෙවෙයි, ඉගෙන ගන්න එක අතහරින්න කිව්ව නෙවෙයි, ගෙවල් දොරව අතහරලා යන්න කියනවා නෙවෙයි. මේ හිතින් අල්ලගත්ත බොරුවේ මුලාවෙන් නික්මෙන්න. එහෙම ඒකෙන් නික්මුණා කියලා කිසිම වරදක් සිද්ධ වෙන්නේ නැහැ. සම්මත ලෝකේ අපි ජීවත් වෙනවා. දැක්කොත් දැක්ක විතරයි කියලා ඉල්ලන දෙයක් නොදී ඉන්නේ. දැන් දරුවේ දෙයක් ඉල්ලනකොට දැක්කොත් දැක්ක විතරයි, ඇහුනොත් ඇහුන විතරයි කියලා ඒ දේ නොකර ඉන්නේ නැහැ. ඒ දේ කරනවා. මේ වැඩකට නැති මනසේ පුරවා ගන්න මායාව අපි අතහැරලා ඉන්නවා. ඒක කාටවත් පාඩුවක් නැහැ. එතකොට මේක ප්‍රඥාවෙන් කරන්න ඕන දෙයක්. ප්‍රඥා පාරමිතාව. වීරියෙන් කරන්න ඕන දෙයක්. උත්සාහයෙන්, උනන්දුවෙන්, දැඩි ඕනෙකමින්, අදිෂ්ඨානයෙන් කරන්න ඕන දෙයක්. අදිෂ්ඨාන පාරමිතාව. මේක උපේක්ෂාවෙන් ඇත්තටම කරන්න ඕන දෙයක්. තමන් ඉවසීමෙන් කරන්න ඕන දෙයක්. මේවා තමයි දස පාරමිතා කියලා අර දීලා තියෙන පොතේ අරගෙන පෙරලා බලන්න. ඒ දස පාරමිතා කියලා පෙළ පොතේ සඳහන් කරන ආකාරයට ඒක කරන්න ඕනේ මේ දැන්. මේ මොහොතේ, මේ ජීවත් වෙන මේ කාලය තුල. මැරුණාම කරන්න බෑ ඕක. මැරුණාම යාට 100ක් පතක් තියෙන ඒව කරන්න. මැරුණාම කරගෙන වැඩකුත් නෑ. දැන් තමයි වැඩක් ඉන්නේ කරගෙන. එහෙමනම් ජීවත් ඉන්න කාලය තුල කරන්න ඕන දෙයක් අපි නොකර කල් දමනවා ඉන්නවා. නොදන්නාකම නිසා. අපි අවිද්‍යාවෙන් ගත්ත දේ බොරුවක් බව නොදැන තමන් ඒ මුලාවට අහුවෙලා ඒව තියාගෙන රැස් කර කර මනසෙ ගොඩ ගහගෙන, එතකොට මේ රැස් කර කර ගොඩ ගහගත්තේ මනසෙ මනක් කල්පිත ලෝකේ. අන්නේ ගොඩයි අයින් කරන්න ඕනේ. ගෙවල් දොරවල් හදන්න එපා කියනව නෙවෙයි, යාන වාහන ගන්න එපා කියනව නෙවෙයි, තමන් වතු පිටියද කඩන් ගන්න එපා කියනව නෙවෙයි. ඒව ගන්න ඕනේ එක. මේ මනසෙ රැස් කරගෙන ගොඩ ගහගත්ත, උපාදානය කරගත්ත, මේ පංචේන්ද්‍රියන්ගෙන් උපාදානය කරගත්ත, බලලා මේ ආයතන පහෙන් බලලා ගොඩ ගහගත්ත හිතේ තියෙන බුරා මුලාව බොරුව අන්න ඒක අයින් කරගන්න. ඒක අතහරින්න. එතකොට මේක දැන් වැටෙනවද මන් දන්නේ. මේ කතා කරපු දේ පිළිබඳව නුවණින් විමසලා බලන්න. එතකොට තේරෙයි මොකද්ද මේ කියන්නේ කියලා. දැන් අපි හැමෝම තුල ආත්මයක්, කෙනෙක්, දෙයක් කියලා කිසිම දෙයක් ඇත්තේ නැත්තම් ඉතින් දැන් මේ අපිට ඕන වැරද්දක් වුණා කරන්න පුළුවන්. ඒ කියන්නේ අරය තුල කිසිම කෙනෙක් නැහැ කියලා එයාට ගහන්න පුළුවන්. අන්න ඒ වගේ හිතලා මේ අපිට එහෙම අර පවුපින් කියලා දෙයක්වත් එතකොට නැද්ද? ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. ඔව්, සතෙක්, පුද්ගලයෙක්, කෙනෙක්, දෙයක්, ආත්මයක් මම මේකේ නැහැ කියලා පැහැදිලි
පැහැදිලිව දැනගෙන දැකගන්න ඒ කිනා තුළ යම් ගුණයක් වැඩෙනවා. ඒ ගුණේ ප්‍රඥා ගුණයක් වැඩෙනවා. ඒ ප්‍රඥාවෙන් නුවණින් එයා ස්වයං විනයකට ස්වයං පාලනයකටපත් වෙලා එයාට කිසිම වැරද්දක් කරන්න හිතෙන්නේ නැති තත්යකට එයාපත් වෙනවා. එයා හොඳ දේවල් තෝරාගෙන කරනවා, වැරදි කරන්න හිතෙන්නේ නැහැ. හේතුව එයාට තේරෙන්න පටන් ගන්නවා, දැනෙන්න පටන් ගන්නවා වෘත්තියක් අඳිනකොට. තිතකින් පටන් ගන්න වෘත්තියක් අඳින්න පටන් ගත්තාම ආපහු ඇවිල්ලා ඒ තිතෙන්මයි කෙලවර වෙන්නේ, රවුමට ඇවිල්ලා. ඒ වගේ මං කරන සියලුම හොඳවල ප්‍රතිඵලත් මට, මං කරන සියලුම නරක දේවල් වල පව් වල ප්‍රතිඵලත් මටමයි එන්නේ කියන එක තමන්ට වැටහෙන්න පටන් ගන්නවා. එතකොට ඒ පුද්ගලයා එයාට වරදක් වෙන නිසා පව් කරන එක සම්පූර්ණයෙන්ම අතහැරලා දානවා. මොකද මටම නින්නේ චේතන, මගේම චේතනාව මගේම කර්මී බවට පත් වෙනවා. මගේ චේතනාව අනුන්ගේ කර්මය බවට පත් වෙන්නේ නැහැ. කර්මය කියන්නේ ක්‍රියාව. මේ ක්‍රියාත්මක වෙන්නේ මටම නම්. මම නරක දේවල් කරොත් මට මේ සඳහා විපාක ලැබෙනව නම්, මම මගේ වාසිය සඳහා මං පව් කරන එක සම්පූර්ණයෙන්ම අතහැරලා දානවා. එතකොට ඊළඟට මං පින් කොටස තෝරගෙන කරනවා, හොඳ දේවල් ටික තෝරගෙන කරනවා. ඒ හොඳ දේවල් ටික තෝරගෙන කරත් මං හිතෙන් ඇලුනොත්, මං මෙච්චර දුන්නා, මෙච්චර කරා, මෙච්චර උදව් කරලා කියලා හිතෙන් ඇලෙනවා නම් මම ඇලීමට සහ ගැටීම කියන ඒ කොටස් දෙකේ දෙපැත්තට වැටෙනවා. හිතේ කැමැත්ත අකමැත්ත පහළ වෙන ගතියට වැටෙනවා. එතකොට මට ආපහු විපාක ලැබෙනවා. ඒ නිසා මේ මොකද මේ ඇලීම ගැටීම විපාක ලැබෙන පැත්ත. ඒ හිතෙන් ඇලෙන ගැටෙන ගතිය සම්පූර්ණයෙන්ම නැති කරගන්න එපා. මට දුක් විඳින්න නැතු ඉන්න. ඒ නිසා මම පව් කරන්නේ පින් විතරක් කරනවා. හැබැයි පින් කොටස තෝරාගෙන කරත් ඒකත් හිතෙන් අතහැරලා දානවා. එතකොට මේ ස්වභාව ධර්ම මාතාවටයි මම එකතු වෙන්නේ. මේ ගහක් කොච්චර උදව් කරනවද, කොච්චර අඹ ගෙඩි දෙනවද, මේ අහස කොච්චර වැස්ස දෙනවද මිනිස්සුන්ට උදව් කරා කියලා කවදාවත් කියනවද? කතා නොකර උදව් කරන ස්වභාව ධර්ම මාතාව. එළ දොළ ගංග. එතකොට මේ ගෝවිතෙන් කරපුවාම මේ වගේ ලැබෙන අසන්න, මේ තරහකාරයට මෙහෙම යාළුවට එහෙම නෑ. තමන් හැබැයි ඇලෙන ගැටෙන තත්ත්වයෙන් මිදිලා මේ සියලු කටයුතු කරනකොට තමන්ට ඒ හොඳ අසන්නක් ලබා ගන්නත් හේතු වෙනවා. හොඳ විතරක් ලබන්න හේතු වෙනවා, සැනසීමක් ලබන්න හේතු වෙනවා, නිවීමක් ලබන්න හේතු වෙනවා සම්මත ලෝකේ ජීවත් වෙනකොට. ඒ නිසා මමෙක් නෑ කියලා වටහා ගන්න එක නම් කිසිම පාප කර්මයක් කරන්නේ නෑ. එතනයි තියෙන වටිනාකම. අපිට කෝටුවක් අරගෙන තලතලා මේ දේ කියලා දෙනවට වඩා වැරදි කරන්න එපා, හොඳට ඉන්න. එහෙම නැත්නම් වැරදි කරන එක්කනට බැන බැන ඉන්නවට වඩා, වැරදි කරන එක්කනට අපහාස කරනවට වඩා, මිනී මරුවා මංකොල්ලකාරයා හම්වඩු ගහලා තියනවට වඩා අපිට මේ ධර්මයේ ඇත්ත මේ සත්‍ය පරම සත්‍ය කියලා දෙන්න පුළුවන් නම් ඒ පුද්ගලයා නිවෙනව නේද, වැරදි කරන්නේ නැහැ නේද, හොඳ වෙනව නේද? ඒක නේද වෙන්න ඕනේ. සමාජයේ සියලු දෙනා හොඳ වෙනව නම් ඒක නේද වටිනාකම තියෙන්නේ. ඉතින් ඒක ඒ වටිනාම දේ දෙන්නේ නැතුව අපි මේ බොරු දේවල් දුන්නා කියලා වැඩක් නැහැ. අපි පුංචි කාලේ ඉඳලා අහලා තිබුණා මේ ගියාත්මේ කරපු පව් තමයි මේ ඵල දෙන්නේ. එහෙමනේ අහලා තිබුණේ. මේ ආත්මේ කරගෙනම ඊළඟ ආත්මේ ඵල දෙනවා. එහෙමනේ කිව්වේ. දැන් අපි මේක තේරුම් කරගත්ත මෙච්චරලා කතා කරලා මේ ශාරීරියේ මුකුත්ම නොදන්නා විද්‍ය හිතේ කවුරුවත් නැති විද්‍ය. එහෙනම් මේ ආත්ම කතන්දර තියෙන්නේ සිතුවිලි වල. එතකොට මේතන කවුරුවත් නැති වුණාට චේතනා හම් වික්කවි කම්ම වදමි. චේතනාව කර්මයක් වෙන එක අපිට ක්‍රියාත්මක වෙනවා නම්, චේතනාව මගේ චේතනාව මං සඳහා ක්‍රියාත්මක වෙනවා නම් මං මේ ගැන විමසිලිමත් වෙන්න ඕනේ නැද්ද? එතකොට ගියාත්මේ කර්ම කියලා මේක නෑනේ, චේතනාව කර්ම වෙනවා කියලා තියෙන්නේ. එතන ගියාත්මටයි බාර කරන්නේ. අපේ තියෙන මාන්නෙට ලොකුකමට අපි මේ ජීවිතේ නෑ හොඳයි, මේ ගියාත්මේ කරපු කර්ම තමයි කියලා අපි දාගෙන අපි සුදන වෙන්න හදනවා. මේ අපි පිරිසුදු වෙන්න හදනවා. නමුත් මේ ජීවිතේදී මේ හිතෙන් ඇලෙන ගැටෙන ස්වභාවයට මාව අපහසුතාවයට පත්වන දේවල් මට සිද්ධ වෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඒතර මාව අපහසුතාවයට පත්වන දේවල් සිද්ධ කරන්නේ අනුන්ද? නෑ, මම්මයි කරගන්නේ. මගේ හිතෙන් ඇලෙනව නම් ගැටෙනව නම් අනිවාර්යයෙන්ම මාව අපහසුතාවයට පත්වන්නේ යමක් සිද්ධ වෙනවා. මං හිතෙන් ඇලෙන්නේ නැත්තම් ගැටෙන්නේ නැත්තම් මාව අපහසුතාවයට පත්වන්නේ යමක් සිද්ධ වෙන්නේ නෑ. දැන් හිතන්නකෝ, නාය යනවා, පස්කන්ධක් කඩාගෙන වැටෙනවා. එතකොට පස්කන්ධට විරුද්ධව අපි නඩු කියන්නේ නෑ, නඩු දාන්නේ නෑ. එතකොට වතුර ගැලුවා කියලා වතුරට විරුද්ධව නඩු දාන්නේ, කාටවත් ඇඟිල්ල දික් කරන්න යන්නේ. අපිට ඇක්සිඩන්ට් එකක් වෙච්චාම අපි අනිත් එක්කනට විරුද්ධව නඩු කියන්නේ යනවා.
එතකොට මෙතන වැරදිකාරය තමන්මයි, තමන්ගේ හිතේ පහළවෙන ඇලීම ගැටීම හේතුව නම් කාටවත් ඇඟිල්ල දික් කරන්නේ කොහොමද? වන්දියක් ගන්න යනවා, ගත්තට කමන්නේ නැහැ, මම මේ ගන්න එපා කියනවා නෙවෙයි. නමුත් මේ අපි තේරුම් කරගන්න ඕනේ මේක තමා විසින්ම කරන ලද අකුසලවල ප්‍රතිඵල. ගියාත්මේවත් නෙවෙයි. මේ මේ වහ වහ තමන්ගේ හිතේ පහළවෙන ඇලෙන ගැටෙන ස්වභාවය දිට්ඨ ධම්ම වේදනීය කියනවා නේ. ඒක එක කර්ම ඵල දෙනවා කියලා අපි කියනවා. ඉතින් මේ මේ දැන් මේ පහළ වෙන සිතුවිල්ලට අනුව ඊළඟ සිතුවිල්ල දුකටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි මේ සිතුවිල්ල පිරිසිදු කිරීම හරිම වැදගත්. අපිව පිරිසිදු කරන්නේ කොහොමද? අපි සිතුවිල්ල ශාරීරිය පිරිසිදු කරන්න පුළුවන් අපිට නාල පිටපැත්තේ. හැබැයි අභ්‍යන්තරේ පිරිසිදු වෙන්නේ නැහැ. ශාරීරිය පිරිසිදු කරන්න පුළුවන් ඔක්සිජන් යවලා පෙනහල් වල ගොඩක් වෙලා තියලා පිටකිරීමේ. දේමස් සැටනාර පිරිසිදු කරන්න පුළුවන්. එතකොට මේ ශරීරය ඇතුළ අපිට පිරිසිදු කරන්න ක්‍රමයක් නැහැ. ජරාව මේක ඇතුළෙන් යන්නේ පිටවිලා. ඒක පිරිසිදු වෙන්න වතුර ගොඩාක් ඕන ඕනේ උදේට පාන්දරට. එතකොට වෙන ක්‍රමයක් නැහැ මේක ඇතුළ පිරිසිදු කරන්න. මොකද හැමදාම අපි මැරෙන ගම මේ ඇතුළ පිරිසිදු කරන්න විවෘත කරන්න ක්‍රමයක් නැහැ. එතකොට ඒක පිරිසිදු කරන්න වතුර බොන්න ඕනේ, ඔක්සිජන් වායුව සපයලා. දේ මාස සැටහර පිරිසිදු කරන්න ඔක්සිජන් වායුව හොඳට පෙනහළ වලට සපයන්න ඕනේ දවල් කාලේදී. හුස්ම ටිකක් පස්සයි ගමනක් ඇදලා පෙනහළු පිරෙන්න තියලා අනිත් නාස්පුඩුවෙන් පිට කරලා ඒ ආකාරයට ඊළඟට හිත පිරිසිදු කරන්න ඕනේ. මේ සිතුවිල්ල හැමතිස්සෙම සුද්ධ කරන්න ඕනේ. ඒ සිතුවිල්ල මැරෙනකොට අනිත් සිතුවිල්ල උපදින්නේ. ඒ සිතුවිල්ල මැරෙන්න ඉස්සෙල්ලා ඒ සිතුවිල්ල සුද්ධ කරන්න ඕනේ. මට කාගේ හරි අගුණයක් මතක් වුණා. එතකොට මොකද වෙන්නේ? හිත අපිරිසිදු වෙලා. ඒ අගුණෙත් එක්කම එයාගේ දොස් ගොඩාක් හිතලා 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 ඒ හිතෙන් වෙන දෙයක් හිතන්න නැතුව එයාගේ දෝෂේ මතක් වෙච්ච වෙලාවට තමන්ගේ කර්ම දෝෂේ වෙනවනේ. ඒ මමනේ එයාගේ දෝෂේ හිතන්නේ, මගේ කර්ම දෝෂේ වෙනවා. ඒ නිසා මම එයාට හදවතින්ම සමාව දීලා එයා ගැන එහෙම හිතුවට මම එයාගෙන් සමාව අරගෙන එයාට කියන්න යන්නේ මම මේ හිතෙන් කරලා. ඊළඟට එයාට මෛත්‍රී කරලා ඊට පස්සේ ඒක පිරිසුදු හිතක් බවට පත් කරලා ඊට පස්සේ හිත නිදහස් කරනවා. අයියත් එක තරහක් එන්නේ නැති තත්ත්වෙ හිතපත් කරලා. නැත්තම් මේ හැම තිස්සෙම අපේ හිතේ පහළ වෙන සිතුවිල්ල එයා ගැන හිතුවත් මං ගැන හිතුවත් හිතන්නේ මම නා මටම ක්‍රියාත්මක වෙනවා නා දැන් මගේම කර්ම දෝෂ වෙනවා නා අනේ මගේ කර්මයි කියලා කියන්නේ මිනිස්සු ඒකද? දන්නේ නැතුව තමයි කියන්නේ අනේ මගේ කර්මයි කියලා. නමුත් මම මේ හිතනේම මටම ක්‍රියාත්මක වෙනවා කියලා හොඳින්ම වටහා ගත්තා නම් වැරද්දක් හිතන්නවත් අපි බයයිනේ. එතකොට මේ ආත්ම කතන්දරෙත් ඉන්නේ මේ සිතුවිල්ලයි. මේකේ කෙනෙක් නැහැ ඉපදෙන්න, මුලාවෙන් ඉන්නේ. මුලාවෙ ඉන්නවනම් මුලාව තමයි ඉපදී මැරෙන්නේ. මුලාවෙ ඒ චුතිසිත පහළ වෙන්නේ, පුනරුප්පත්තිය සිද්ධ වෙන්නේ මේ මුලාවෙ. මේ මුලාව ගැන හොඳට වටහා ගත්තොත් තමයි මේක තේරෙන්නේ, නැත්තම් තේරෙන්නේ නැහැ. ඒක නිසා මුලාව කියන්නේ මොකද්ද කියලා පැහැදිලිව වටහා ගන්න එක මම හිතන ඔබට ජීවිතේට හරි වැදගත් වෙනවා. අපි කුඩා කාලේ පටන්ම හැම වෙලේම පුරුදු වෙලා ඉන්නේ මේ චින්තනයට ඇබ්බැහි වෙලා ඉන්න. හැම වෙලේම මොකක් හරි හිත හිතා ඉන්න. ඉතින් නමුත් තේරෙනවා මේ චින්තනය කියන්නේ මේ මුලාව තුල තියෙන දෙයක්. ඒක අපිට මේ නිවීමට බාධාවක් කියන දේ. ඉතින් නමුත් කොහොමද මේ පුරුදු වෙලා ඉන්න ඒ ඇබ්බැහි වීම අපි නවත්ත ගන්න කොහොමද? ඒ පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඔව්, මේ ඒක ඇත්තටම හැමෝටම මේ පුරුදු වෙලා චින්තනයට ඇබ්බැහි වෙලා හැම තිස්සෙම කල්පනා කර කර මතක් කර කර හිත හිතා ඉන්නේ, හිත පුරුදු කරලා තියෙන්නේ. නමුත් දැන් ඔබට තේරෙනවා ඇති මේ මුලාවක තමයි හිටියේ කියලා. දැන් මුලාවෙන් මිදෙන්න අවශ්‍යයිනේ. ඒකට මිදෙන්න හොඳ ක්‍රමයක් තමයි මේ ඔබ අහලා ඇති දසදම සූත්‍රයේ පෙන්නලා දීලා තියෙනවා. මේ තමන් තමන්ගේ හදවතට අවංක වෙන්න. ඇයි එහෙම කියන්නේ? තමන් තමන්ගේ හදවතට අවංක වෙනකොට මතක් වෙන ඒවා අඩු කරගන්න පුළුවන්. දැන් මම බොරුවක්, වංචාවක්, හොරගමක්, වැරද්දක් කරනකොට මට නිතර මතක් වෙනවා. මං අහවලාට මම මෙහෙම කරා නේද කියලා. ඒක මට හිතෙන් අයින් කරන්න පහසු වෙනවා, මං අවංක වෙනවා. ඊළඟට මගේ යුතුකම් වගකීම් ටික මං ඉෂ්ට කරනවා නම් මට මතක් නොවී ඉන්න පුළුවන්. ඊළඟට මං සාධාරණ ගනුදෙනුවට ජීවත් වෙනවා නම්, ඒ කියන්නේ මං ගන්න වේතනයට වඩා යමක් කරනවා නම්, මං කාට හරි හදවතින්ම උපකාරයක් කරනවා නම්, එහෙම නැත්නම් මට මේක මතක් වෙන්න පුළුවන්.
මතක් නොවී තියෙන්න මං අර විදිහට අවංක වෙන්න ඕනේ, සාධාරණ ගනුදෙනුවතු ජීවත් වෙන්න ඕනේ, කාට හෝ යහපතක් කරන චේතනාවෙන්ම කටයුත්තක් කරන්න ඕනේ කරන දේ. ඊළඟට රහසින්වත් පවුනකට තැන හිත තියා ගන්න ඕනේ. මේ හිත තමයි රහසින්වත් පවුනකට තැන තියා ගන්නවා කියලා කියන්නේ. හිතට කේන්තියක් එනකොටම මගේ හිත කිල්ඩු වෙලා. එතකොට මගේ හිත කිල්ඩු වෙච්චහම සිතුවිලි ගලාගෙන ඉන්න පටන් ගන්නවා. ඒක නිසා මම හිත කිල්ඩු කරගන්න නැතුව තියාගන්න උත්සාහ ගන්න ඕනේ. මම වෛර කරනකොට මගේ හිත කිල්ඩු වෙලා. මම ඕපදූපයක් කියන්නේ හිතනකොට හිත කිල්ඩු වෙලා. මම වංචාවක් කරන්න හිතනකොට හිත කිල්ඩු වෙලා. කවුරුත් නෙවෙයි මේ කිල්ඩු කරන්න ඇවිල්ලා. මම කිල්ඩු කරගන්නේ. එහෙනම් බලන්න මාවයි මේ ගහකුවේ සංසන්දනය කරොත්. මේ ගස්ගල් කිසිම දවසක කේන්ති අරන්නේ නැහැ, වෛර කරලා නැහැ, ඊර්ෂ්‍යා කරලා නැහැ, කාටවත් වරදක් කරලා නැහැ. එතකොට ඒ ගස්ගල් වල තියෙන ගුණය මා ළඟ නැහැ. මම නෙමේ වැරදි, අපි නෙමේ වැරදි හිතලා තියෙන්නේ කරලා තියෙන්නේ. ප්‍රභාසර මනසේ ඔබ හිටියා ඒ අවස්ථාවෙත්. ඔබ නිවැරදි, සම්පූර්ණයෙන්ම නිවැරදි පුද්ගලෙයි. ඒ කියන්නේ ප්‍රභාසර මනසේ හිටපු ඔබයි අර ගසයි දෙකම එකයි. නිර්මල පිරිසිදු හිතක් තිබිච්ච අවස්ථාවක්. ඒ අවස්ථාවේ අම්මා තාත්තා දන්නෙත් නෑ, අකුරු දන්නෙත් නෑ. ප්‍රභාසර මනසේ අම්මා තාත්තා දන්නෙත් නෑ, අකුරු දන්නෙත් නෑ. එතකොට කේන්තිය, ඊර්ෂ්‍යා, වෛරය, රෝදය, මානෙ, රාගය වචන දන්නෙත් නෑ. එතකොට අර ගහත් ඒ වගේනේ. එතන ගසේ තියෙනව නේද නවරහ දිබුදුගන? ප්‍රභාසර මනසේ තියෙනවනේ අර ගුණ ඔක්කොම තියෙනවනේ. කිලුටු නෙලා නෑනේ. දැන් අද වෙනකලු කවදාවත් මේ ගස්කල් කිලුටු වෙන්නේ නෑනේ. එදවර මේ ගස්කල් වලට ඉස්සර කාලේ මිනිස්සු වැඳලා තින්නේ. ඒගොල්ලන් අර්ථවත් වැඳලා තින්නේ. ඒ ගස ගල මට වඩා පිරිසුදුයි. ඒ ප්‍රභාසර මනස තියෙන දරුවත් මට වඩා පිරිසුදුයි. එහෙනම් නැවත අපි ප්‍රභාසර මනසට පත් වෙන්න තමයි මේ වීර්ය කරන්න ඕනේ. එතන සතිපුද්ගලයන් නැති අවස්ථාවක නිහිටි. එහෙනම් මේ ප්‍රභාසර මනසට පත් වෙන්න නම් ඔබ ඔබේ හදවතට අවංක වෙන්න ඕනේ. එතකොට අර අමතක කරලා දාන්න මතක් වෙන දේවල් නැහනේ. අවංක වුණේ නැත්තම් මතක් වෙනවා. බොරු කරොත් මතක් වෙනවා, හොර කරොත් මතක් වෙනවා, වංචා කරොත් මතක් වෙනවා. ඊළඟට රහසින්වත් පවනකන් තැන ඉන්නේ එකක්, කාට හෝ යාපත කරන චේතනාවෙන් කටයුතු කරන එකක් මේ හරි වැදගත් වෙනවා. යුතුකම් මිෂ්ඨ කරන එක, වගකීම් මිෂ්ඨ කරන එක ජීවිතේ. එතන ඉන්නේ හොඳ මිනිස්සෙ. මේ හොඳ මිනිස්සෙක් වෙනවා අර තමන් තේරුම් ගත්තහම මේකේ මම කියලා කෙනෙක් නැති බව. වටහා ගන්නකොට මේ මමත්වයේ නැති වෙන්නේ. මේ මමත්වයේ නැති තැන මනුෂ්‍යත්වයට එන්නේ. මේ මනුෂ්‍යත්වයට එන තැන තමයි බුද්ධි උපත සිදු වෙන්නේ. ඒ එතනින් ඉහළ තමයි බුද්ධි උපත, බුදු උපත සිදු වෙන්නේ තමා තුළ. ඒ කියන්නේ ප්‍රභාසර මනසේ සිදු වෙන සිදුවීමක්. ප්‍රභාසර මනසේ මමත්වයේ නැහැනේ. ඒ ප්‍රභාසර මනස ගත්තොත්, එහෙම පොඩි දරුවගේ මනස ගත්තොත් එතන මම කියලා කෙනෙක් දන්නේ නැහැ. ප්‍රභාසර මනසේ දැනුම බිඳුවයි. අවුරුද්දක් විතර වෙනකොට දරුවා අම්මා තාත්තා ගැන දන්නවා, ওই වචනියක් දෙකක් දන්නවා. අවුරුදු දෙකක් වෙනකොට තව ටිකක් දැනගන්නවා. තුනක් වෙනකොට තව ටිකක් දැනගන්නවා. හතරක් වෙනකොට මොන්ටිසෝරි ගිහිලා තව මොනවා හරි දැනගන්නවා. පහ වෙනකොට ඉස්කෝලේ ගිහිලා තව ටිකක් ඉගෙන ගන්නවා. ওই විදිහට දැනුමෙන් උගත්කමින් මමත්වයෙන් වැඩි වෙනවා එන්ටෙන්ට. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මත් වෙනවා එන්ටෙන්ට. ඊළඟට මේ සියලුම අර කේන්ති, ඊර්ෂ්‍යා, වෛර, ක්‍රෝධ, මාන, රාග, එතකොට ධනය, නිලය, බලය ඔවගේ මත් වෙනවා එන්ටෙන්ට. එතකොට ඒ ප්‍රස්ථාරයක් අපි ගත්තොත් එහෙම ප්‍රස්ථාරය අර ධන එක්ස් අක්ෂයයි ධන වයි අක්ෂයයි හරහර ඒකාවක් ඇඳුත් එහෙම ඒ ඒකාවේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ මමත්වයේ. ඉහළට යන්න යන්න මමත්වයෙන් පිරලා ආවෝ ප්‍රභාසර මනසට ආවෝ බිඳුවට ආවෝ දැනුම බිඳුවට ආවෝ. එතන මමත්වේ නැහැ. බිඳුවෙන් පල්ලෙහාට ගියොත් සංඛේරිකාව බිඳුවෙන් පල්ලෙහාට එහාට ගියොත් එහෙම අර වයි ඍණාක්ෂයයි එක්ස් ඍණාක්ෂයයි අතර යන රේඛාවේ දැනුම බිඳුවේ දැනුම පොඩ්ඩක් කරන්නේ තමා තුල මෞකුසේ ඉන්න අවස්ථාව. එතන බාහිර දැනුම නැහැ. බාහිර දැනුම නැති තැන අන්න එතන තියෙන ප්‍රභාසර මනසක්, එතන තියෙන දැනුම නැති මනසක්, එතන තියෙන බාහිර දැනුමක් දන්නේ නැති මනසක්, එතන තියෙන පිරිසුදු මනසක්. ඒ මනස තුල තමා තුල ඉන්නකොට තමට මේ සත්‍ය දකින්න පුළුවන්. නමුත් ඒකට උපකාරයක් වශයෙන් අපිට අර කිව්ව අවංකකම, සාධාරණ ගනුදෙනු ඇතු ජීවත් වීම, කාට හෝ යහපතක් කරන චේතනාවෙන් කටයුතු කිරීම, රහසින්ම පවුනකන දර ඉන්න එක හරි වැදගත්. ඒ ආකාරයට ඉන්නකොට ඔබ අහලා ඇති මෙන්න මේ වගේ කාව්‍යයන් ලෝ වෙන සංග්‍රහාවේ
කලකිනි බුදු කෙනෙක් උන් උපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබගන්නේ මේ දෙකෙනි මේ සසර දුක් දුරලන්නේ සුදනිනි කිම වීරිය නොකරන්නේ. ඇයි මේකට වීරිය කරන්න ඇත්තේ මොනවටද? මේ කාරණා දෙකක් කරගන්න. මේ කාරණා දෙකෙන් සසර දුක නැති කරගන්න පුළුවන්. අපි තේරුම් ගත්තා ඉස්සෙල්ලා කතා කරනකොට සසර දුක මේ පහළ වෙන්නේ චින්තනේ, සිතුවිලි වල. එතන තමයි සසර දුක තියෙන්නේ. ඒ සිතුවිලි වල තමයි පීඩාවටපත් වෙන්නේ. දැන් කවුරු හරි මැරුණා කියලා ආරංචි වෙච්ච ගමන් ඒ මැරුණ එක්කනාගේ නෑදෑයට දුක හිතෙනවා. අනිත් අයට ඕක ගානක් නෑ. ඇයි අර මගේ කියලා ඇලිලා ඉන්න නිසා දුකක් ඇති වෙනවා, වේදනාවක් ඇති වෙනවා. ඒ හිතෙන් ඇලිලා ඉන්න නිසා ඇලෙනවා, ගැටෙනවා, එතන දුකට වේදනාවටපත් වෙනවා. ඒ සංසාරේ තියෙන්නේ මනස්කල්පිත ලෝකෙ. වෙන කොහොමවත් නෑ. එතකොට සසර දුක තියෙන නිර්මාණය වෙන්නේ ඔතන. ඒ සසර දුකට අහු වෙන්නේ මනුෂ්‍යත්වය තියෙන නැත්තම් අර බුද්ධියෙන් බලන්නේ නැත්තම්. බුද්ධිමත්කම නැත්තම්. එතකොට මේ සසර දුක කෙලවර වෙනවා මනුෂ්‍යත්වයට එනකොට. මනුෂ්‍යත්වයට එන්න මමත්වේ නැති කර ගන්න ඕනේ. මමත්වේ නැති කර ගන්නකොට මනුෂ්‍යත්වයට එනවා. ඊළඟට තමන් බුද්ධිය උපතටපත් වෙනවා. බුද්ධි බුදු උපතටපත් වෙනවා. ඒ බුද්ධං සරණං ගච්ඡාමි කියන උතන බුද්ධිය සරණ කරගෙන බලන්න. ධම්මං සරණං ගච්ඡාමි මේ ධර්මතාවයෙන් ගැන බලන්න. සංඝං සරණං ගච්ඡාමි තමන් විනයානුකූලව විනය සොයම් විනයකටපත් වෙන්න. විනයානුකූලව ඊට පස්සේ ජීවත් වෙනවා. මේ සංසාර දුක තියෙන්නේ මේ මනක්කල්පිත ලෝකේ. වෙන කොහෙවත් නෑ, එළියේ නෑ, බාහිර නෑ දුක. දුක ඇති වෙන්නේ හිතේ. ඇදර ගියත් හිතෙන් කල්පනා කර කර දුක් විඳිනවා. පුටුවේ හිටියත් එහෙමයි, බස් එකේ ගියත් එහෙමයි, වාහනේ හිටියත්, ආහසේ යාත්‍රාවේ ගියත්, පිට රටකට ගියත් පීඩාව තියෙන්නේ හිතේ. හිතේ පීඩණය තමයි අපි පීඩණය කියලා රුධිර පීඩණය, අර පීඩණය, මේ පීඩණය කියලා එක එක බෙහෙත් ගන්නවා. මේ හිතේ පහළ වෙන පීඩණය මුල් කරගෙන අපි අසරණ තත්ත්වයට පත් වෙන්නේ. එනිසා අපිට හරි ප්‍රයෝජනවත් වෙනවා මේ හිත නිදහස් කරගන්න එක. ඒකට ඔබට ප්‍රායෝගිකව කරන්න ක්‍රමයක් කියලා දෙන්නම්. දිනපතාම ඔය උදේ 9ට 10ට විතර ගෙදර ඉන්න වෙලාවට රැකියාවට යන අයට පුළුවන් ඉතින් ඕක කාර්යාල ඉන්න ගමන් පොඩ්ඩක් එළියට යනකොට කරන්න. මේ ආස්වාස ප්‍රාස්වාස කරන එක දැන් හැම මොහොතකම සිද්ධ වුණාට ඕක වුණාද නැද්දවත් කියලා මතක් වෙන්නවත් නැහැනේ. ඒක නාස්පුඩුවක් වහලා අනිත් නාස්පුඩුවේ පස් පාරකට හය පාරකට ඉහළට අදින්න. එතකොට පෙනහළු හොඳට පිරෙයි. අපි දන්නවා බැලුමක් පුම්බනකොට එකපාරටම පිම්බුවට පිම්බෙන්නේ නැහැ. පස් හය සැරයක් උලම් පුම්බනකොට තමයි පිම්බෙන්නේ. ඒ ආකාරයට මේ පෙනහළු පුරවන්න. පෙනහළු පුරවලා නාස්පුඩු දෙකම වහලා ටික වෙලාවක් තියන්න. පහක් හයක් ගණන් කරනකම් තියන්න. ඊට පස්සේ අනිත් නාස්පුඩුවෙන් පස් හය පාරකට උලම් පිට කරන්න. එතකොට හොඳට පිට වෙනවා. ආයෙතර අනිත් නාස්පුඩුවෙන් පාරවල් පහක් අරගෙන පහක් ඇතුලේ තියලා පහක් පිට කරනවා. මේ ආකාරයට පැය කාලක් භාගයක් දිනපතා කරගෙන යන්න. ඊළඟට උදේ පාන්දර වතුර ගොඩක් බොන්න. එයි මේ ජරාව සීදිලා යන්න. අපි දන්නවා ටොයිලට් එකට ගිහිල්ලා වතුර වීදුරුවක් ගැහුවට යන්නේ නැහැ. ඉතින් ඕන කෙනෙක් ඇහුවොත් එහෙම වතුර ටිකක්වත් බොන්න නැති අය වැඩි. වතුර ටිකක් බොන්න කැමති නැහැ උදේට. හොඳ රස කිරිතේයක් බොනවා. කිරිතේයක ටොයිලට් එකට දැම්මට හේදෙන්නේ නේද? කිරිතේයකකින් හේදිලා යන්නේ නැහැ. කොළ කැඳේක දැම්මට හේදිලා යන්නේ නැහැ. වතුර විතරක්ම දාන්න ඕනේ හේදෙන්න. පළතුරු දැම්මත් හේදෙන්නේ නැහැ. පළතුරු ගලාගෙන යන්නත් වතුරේ පාය. ඒ නිසා වතුර දාන එක හරි ප්‍රයෝජනවත්. ඒ නිසා උදේ පාන්දර ටිකක් රස්සෙට වතුර ටිකක් හරිය බොන්න පුළුවන් නම්. වතුර වීදුරු හතරක් ගැහුවත් යන්නේ නැහැ අරක. ඒ නිසා වතුර වැඩි වැඩියෙන් බොන තරමට ගොඩාක් හොඳයි. එහෙම බීලා අර උදේ 9ට 10ට හරි හිරිලිය වැටෙන දිසාවට වෙලාවට මේ එළිය වාඩි වෙලා මේ හුස්ම ඇතුළට අරගෙන ඒ පිට කරන ඒ කාර්යය කරගෙන යන්න ඕනේ. ඒක ටිකක් වෙලා තියලා පිට කරන්න ඕනේ. පහක් ඇදලා පහක් තියලා පහ ආදිවාසී පිට කරන්න. ඒ විදිහට. ඊළඟට හිත සුද්ධ කරන්න පටන් ගන්නකොට ඉස්සෙල්ලාම හිතේ ගොඩාක් තියෙනනේ පුරවගත්තේම. ඒ සාරා සංකල්ප ලක්ෂ්‍ය පෙරම් පුරන්න ඕන නිවන් දකින්න කියලා අපි කියනවා. අපි දන්නවා මේකේ පෙරම් පුරන්නවත් මොකෙක්වත් නැහැ, කෙනෙක් නැහැ. එතකොට මේ පහුගිය අතීත සිතුවිලි ගොඩ ගහගෙන ඉන්නවනේ ඇතුලේ. ඒ වගේ තියෙනවා සෙවණැලි. අන්නේ අඳුරු සෙවණැලි පිළිබඳ විස්තර ටික
ඔක්කෝම කොලේක ලියලා 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 කියවන්න එතු පුච්චලා දාන්න. ඒකෙන් ටිකක් සැහැල්ලු කරගන්න පුළුවන් මනස. යනට දෙවෙනි වෙට තමන් තමන්ගේ හදවතින් සමාව ගන්න මේ ප්‍රභාසර මනස පුංචි කාලේ ඉඳලා මේ දක්වා කිල්ටු කරගත්තට. තමන් තමන්ගේම හදවතින් සමාව ගන්න. ඊට පස්සේ ඒක ටිකක් වෙලා කරලා 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 ඊට පස්සේ අනිත් අයට හදවතින්ම සමාව දෙන්න. මට වැරදි කරපු අයට. හිතේ ඒවා තියාගෙන ඉන්නවනේ. තරහ ගති තියාගෙන, ඊර්ෂ්‍යා ගති තියාගෙන, වෛර ක්‍රෝධ මාන රාග තියාගෙන ඉන්නවනේ. ඒ නිසා අනිත් අයට හදවතින්ම සමාව දෙන එක ටිකක් වෙලා කරන්න. දෙමව්පියන්ගෙන් සමාව ගන්න එක හිතෙන් ටිකක් වෙලා කරන්න. සහෝදරයන්ගෙන්, ස්වාමියාගෙන්, භාර්යාවගෙන්, දරුවන්ගෙන් සමාව ගන්න එක කරන්න. ඊළඟට ඒගොල්ලන් වැරදි කරන වෙලාවට මගේ හිත කිලු කරගත්තට නැවතත් මම මගේ හදවතින් සමාව ගන්න එක කරන්න. ඒ විදිහට ඊට පස්සේ හිත සුද්ධ කරන්න. හොඳ සිතුවිලිද නරක සිතුවිලිද සියල්ලම අපේ හිත කිලුටු කරලා තියෙන්නේ. ප්‍රභාසර මනස ඔය එකක්වත් තිබුණේ නැහැ. අපි දන්නවා හොඳ කෑමක් ගත්තත් ඔක පස්සේ පිළ වෙනවා. හොඳයි කියලා තියන්නේ එකක්වත් නැහැ. හැමදේම පිළ වෙනවා. හැමදේම නිත්‍ය නැහැ. අනිත්‍යයි. වෙනස් වෙනවා. එහෙනම් අපිට හොඳයි කියලා ඉතුරු කරන්න මනස කිසිම දෙයක් නැහැ. මේ සියල්ලම සියලුම සිතුවිලි අයින් කළා දාන්න. ඒ අයින් කළා දාපු පිරිසු කරපු හිතේ ඊට පස්සේ මේ මෛත්‍රී කරන්න. මෛත්‍රී කරනවා මේක කෙනින් නෑ. මේකෙන් අපි අර හොඳ තැනට ගෙන ලස් කරන්න හදන්නේ. සියලු දෙනාම තම සැනසීම ලැබෙන්න, නිවීම ලැබෙන්න, යහපතක් සිද්ධ වෙන්න කියලා මෛත්‍රී කරගෙන කරගෙන ගිහිල්ලා එතන සිතුවිලි ගොඩක් ආයෙත් ඉන්නේ. ඒ සිතුවිලිත් අයින් කරන්න. හොඳ සිතුවිලිද නරක සිතුවිලි සියල්ලම අයින් කරලා ඒවා ඔබ තේරුම් ගන්න ඕනේ වාක්‍යයි, වචනයි, අකුරුයි, දැනුමයි, භාෂාවයි, චිත්‍රරූපයි විතරයි කියලා. ඒ සියල්ලත් අයින් කරන්න. අයින් කරලා හිත නිදහස් කරලා තියලා ඔබතුමිය සඳහන් කරපු මේ හිත පිරිසිදු කිරීමේ ක්‍රමවේදයක් අර අර කලින් අර ශරීරය පිරිසිදු කිරීමේ ක්‍රමවේද වගේ දිනපතා කරන්න ඕනි දෙයක්ද? ඒ වගේම මේකෙන් ඇත්තටම හිත පිරිසිදු වීමක් සිද්ධ වෙනවද? ඒ ගැන පැහැදිලි කරන්න චුට්ටක්. ඔව්. හිත කිලුටු වෙන්නේ මොන වගේද කියලා අපි ඉස්සෙල්ලා බලමු. හිත කිලුටු වෙන්නේ අපි කේන්ති ගන්නකොට, වෛර කරනකොට, ඊර්ෂ්‍යා කරනකොට, ක්‍රෝධ කරනකොට, තරහ ගන්නකොට අපේ හිත කිලුටු වෙනවා. ඊළඟට ආසාව, ආදරය, කෑදරකම, කැමැත්ත, අවශ්‍යතාවය, ඒ වගේම රාගය, මේ හිතේ පහළ වෙන ස්වභාවයන් නිසා හිත කිලුටු වෙනවා. ඉපදිනකොට දරුවගේ හිතේ ප්‍රභාසර මනසේ ওই වගේ දේවල් තිබුණේ නැහැ. පස්සේ අර වගේ දේවල්, ඒ කියන්නේ එතන පහළුණේ කැමැත්ත, අකමැත්ත, නැත්තම් මනාපය, අමනාපය, ඇලීම සහ ගැටීම. ඒ වනිසා තමයි හිත කිලුටු වෙලා තියෙන්නේ. එන හිත අර කිලුටු වෙච්ච එක නැති කරගන්න පාය දැන් මෙච්චරකම් කිලුටු වෙච්ච ඒවා දැන් අපි හැලියක් වළඳා හොදලා තමයි පිරිසිදු කළා තමයි අලුත් කෑමක් උයන්නේ කි. ඒ අපිරිසිදු පිලුණු වෙච්ච ආහාර තියෙන ඒ හැලිය ආපහු නැවත උයන්නේ නැහැ. අපි ගෙවල් සුද්ධ කරනවා, අතු ගන්නවා, හැලි වලන් කෝප පිඟම් මදිනවා, රෙදි සෝද ගන්නවා, ඇඟ හොදනවා, නානවා, සබන් ගාලා හොඳට සුද්ධ කළා නානවා, හැමදේම සුද්ධ කරනවා. හිත සුද්ධ කරන්න වෙලාවක් නැහැ කියලා කවදාවත් කවුරුත් දන්නේ නැහැ, කරන්නේ නැහැ. නමුත් මේ හිත පිරිසු කිරීම ඉතාම වැදගත් බව තේරුම් ගන්න ඕනේ හැම කෙනෙක්ම ජීවත් වෙනකොට. ඒක කරන ක්‍රමයේදී ඔයක තමයි. හැබැයි හැමදාම කරන්න ඕනේ. හැමදාම නෙවෙයි හැම මොහොතකම. හැම මොහොතකම කියලා කියන්නේ දැන් හිතන්නකෝ මට කවුරු හරි බැනලා යනවා. බැනලා යනකොට මම නුවණින් බලන්න ඕනේ බැන්න පුද්ගලයා බන්නේ බන්නේව යාට. මට එන්නේ නැහැ නේවා. ඒක ශබ්ද ඇති වුණ තැනම නැති වෙනවා. ඇති වෙච්ච තැන නැති වෙන්නේ. එයා බනින තැනම ඒ ශබ්ද පිට කරන තැනම ඒක නැති වෙනවා. එයා ඇවිල්ලා කන හරහා රිංගුවේ නැහැ. ශබ්දයක් ඇසුණා, ඇසුණා පමණමයි සිද්ධ වුණේ. ඇසුණ දේ බාර ගැනීම කුසලයක් කියලා අපි කතා කරා. ඇසුණ දේ අතහැරීම නේ බාර ගැනීම, සෝරි, අකුසලයක් කියලා කතා කරා. ඇසුණ දේ බාර ගැනීම, ඇසුණ දේ අතහැරීම කුසලයක් කියලා කතා කරා. එතකොට ඇසුණ දේ ඇසෙනදී ඇත්තයි කියලා බාර ගැනීමත් අකුසලයක්. ඇසෙනදී එතනම අතහැරීම කුසලයක්. ඉතින් මේ කුසල් වැඩි වීම පිළිබඳව අපි තේරුම් කරගෙන ඒ දේ සම්බන්ධව නුවණින් බලලා විමසලා කටයුතු කිරීම හරි වැදගත් ජීවත් වෙනකොට. ඊළඟට මේ තමන් මේ ජීවත් වෙන පරිසරයේදී නිතරම gedara ජීවත් වෙනකොට ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව හිත තියා ගන්නවද? අනිත් එක්කම තමන් නුරුස්සන දේ කියන්න කරන්න පුළුවන්. ඒකට සැලෙන්නේ නැතුව ඉන්නවද? ඒවා බාර ගන්නවද?
ඒව බාර ගැනීම අකුසලයක්නේ. මුලාවනේ මේ වැටෙන්නේ. ඒක දැක්කොත් දැක්කා පමණයි, ඇසුනොත් ඇසුනා පමණයි. ඒව ගැන නුවණින් විමසමින් කටයුතු කරන්න Taman දක්ෂ වෙන්න ඕනේ. ඊළඟට එයා මට තරහ යන දෙයක් කරාම මම තරහා ඉන්නේ නැතුව මම ඉන්නවද? එයාට මට හදවතින්ම සමාව දීලා ඒක නැති කරගන්න මට පුළුවන්ද? ඊළඟට එයා මන් නිසා කෝප වුණා නම් ඒකට මට හදවතින් සමාව ඉල්ලන්න හිතෙන් ඒ විදිහ දෙයක් කරන්න පුළුවන්ද? ඒකට මගේ හිත සුද්ධ කරමින් මේ නිතර තියන්න ඕනේ. පිරිසුදු කරමින්. මේක නිතර කිලුටු වෙන්න පුළුවන්. නිතර දෙවේලෙ කිලුටු වෙන්න පුළුවන්. නිතර දෙවේලෙ පිරිසුදු කරන ක්‍රමය ගැන හොඳට වටහා ගත්තාම ඒක කරන්න පුළුවන් දෙයක්. ඒක මේ එක වෙලාවක වාඩි වෙලා කරන්න ඕනේ දෙයක් නෙවෙයි. හැම මොහොතකම. හැබැයි හිත සම්පූර්ණයෙන්ම නිදහස් කරගත්තාම වාඩි වෙලා හොඳ සිතුවිල්ලද නරක සිතුවිල්ලද සියල්ල අතහැරලා අපි ඉස්සෙල්ලා කතා කරේ. ඒ සියල්ලම අතහැරලා එක වෙලාවක පැය භාගයක් විතර හිත නිදහස් කරලම සම්පූර්ණයෙන්ම අර චිත්තචෛසික පරම්පරාවෙන් මනක්කල්පිත ලෝකෙන් නිදහස් වෙලා එහෙම ඉන්න පුළුවන් නම් තමන් ඉන්නේ නිවීමක සැනසීමක. ඒ නිවීම සැනසීම තියෙන කාලය වැඩි කරන්න වැඩි කරන්න වැඩි කරන්න සත්‍ය දකින කාලය තමන්ට එනවා. තමන් සත්‍ය දකින්න පටන් ගන්නවා. ඇත්ත තමන්ට තේරෙන්න පටන් ගන්නවා. වැටෙන්න පටන් ගන්නවා. තමන් නිවීමට සැනසීමට පත්වන මේක ප්‍රායෝගිකව දිනපතා හැම මොහොතකම අත්හදා බැලිය යුතු දෙයක්. ඒක එක කාල සීමාවකට සීමා කරන්න බෑ. දැන් අපේ සම්මත සමාජය තුළ ඒක කරන්නේ පොහොයට විතරයි. පොහොයටත් හරියට කරෙන්නේ නැහැ. සමහරලාට වෙන වෙන දේවල් කතා කර කර ඉන්නවා. මුලාවේ ඉන්නවා. මුලාවෙන් එකක් ඇදලා අරගෙන කතා කරනවා. ආයෙත් මුලාව ගැන මතක් කරනවා. ආයෙත් මුලාව ගැන කියනවා, හිතනවා, කල්පනා කරනවා, මතක් කරනවා ඒ විදිහට. නමුත් මේකෙන් මිදෙන්න ඕනේ. ඒකට තියෙන කැමැත්ත, මුලාවේ ඉන්න තියෙන කැමැත්ත, මුලාවට රැවටෙන ඒ ස්වභාවය අතහරින්න තමයි දක්ෂ වෙන්න ඕනේ. මේකට තමයි වීරිය කරන්න ඕනේ. මේක ප්‍රඥාවෙන් කරන්න ඕන දෙයක්, නුවණින් කරන්න ඕන දෙයක්, දිනපතා කරන්න ඕන දෙයක්, හැම මොහොතකම කරන්න ඕන දෙයක්. නමුත් මේකට පුරුදු වෙච්චාම ඒක අමාරු දෙයක් නෙවෙයි. අර අපි ඇබ්බැහි වෙලා ඉන්නවා සිතුවිලිවල, සිතුවිලි පොරකක ඒ තුල ඉන්න. ඒක අතහැරලා ඉන්න ඇබ්බැහි වෙන්න ඕන දැන්. ඒකෙන් මිදිලා ඉන්න ඇබ්බැහි වෙන්න ඕනේ. ඒක කාටවත් කරන්න පුළුවන් දෙයක්. සාමාන්‍යයෙන් පුංචි කාලේ දරුවෝ මේ දේ අහනකොට කවුරුත් මේකේ නැති බව වටහාගෙන මේ තරහ ගන්නවත් මේකේ කෙනෙක් නැහැ, පිළිගන්න කෙනෙක් නැහැ, වෛර කරන්න, ඊර්ෂ්‍යා කරන්න කෙනෙක් නැති බව වටහාගෙන ඒ දේවල් අතහරිනවා. නමුත් සමහර උදවිය වයසට ගිහිල්ලා මෝරලා ඉන්න උදවියට මේක වටහා ගන්න බැ. වෙන දේවල් മനසි පුරවගෙන ඉන්න වැඩි. ගොඩ නැගිලි, යාන වාහන, ඊදොර ඉඩකඩම්, දරු මුණුබුරු, ඒ වගේ රූප ටික, අර රූප ඡාය සෙවණෙලි ගොඩාක් පුරවගෙන ඉන්න නිසා මේක වටහා ගන්න අපහසු වෙලා තියෙනවා. ඒ නිසා හරි හොඳයි අර කොලේක ලියලා පුච්චන්න කියපු එකයි, සමාව ගන්න එකයි, සමාව දෙන එකයි, සෙත් කරන එකයි, මෛත්‍රී කරන එකයි, හිත සම්පූර්ණයෙන් නිදහස් කරලා, මනස නිදහස් කරලා තියලා එහෙම ඉන්න එකයි. ඒ කරලා මේ ඒ විදිහට හැමදාම මේ හිත පුරුදු කරන එක තමයි විශාල ප්‍රයෝජනයක් ලබන්න හේතු වෙනවා. දැන් මේ විදිහට මේ හිත නිදහස් කර ගැනීමේ ක්‍රමවේදෙහි යෙදিলা නිවීමෙන් සැනසීමෙන් ජීවත් වෙන අය ඉන්නවද ඔබතුමේ පෞද්ගලිකව හඳුනන? ඒ කියන්නේ මේ මාර්ගයේ ගමන් කරලා මේ තත්වයටපත් උන අය. ඉතින් අර මේ අපිට බාහිරින් බලලා ඒ කට්ටි ගැන කියන්න බෑනේ. ඉතින් ඒ නිසා ඒ කට්ටිගේ මොනවද අර චර්යාවේ සිදු වෙලා තියෙන වෙනස්කම් මේ දහම තේරුම් ගැනීම තුළින්? එතෙම බොහෝ දින එහෙමයි ඉන්නවා. බාහිරින් හොයන්න බෑ. මොකද අපි දන්නවා තුන්දෙනෙක් පාරේ යනකොට සිතුවිලි ගොඩාක් පොරකකා සිතුවිලි වල ඉන්න එකනයි, සිතුවිලි පොඩ්ඩක්වත් නැති එකනයි, සිතුවිලි ටිකක් තියෙන එකනයි. බාහිරින් හොයන්න බෑ. බාහිරින් කිසිම කෙනෙක් හොයන්න බෑනේ අපිට. එතකොට සිතුවිලි පොරකකා තියෙන එකනයි, එක සිතුවිල්ලක්වත් නැති එකනයි, කොහොමද බාහිරින් හොයන්නේ? හොයන්න බෑ. හැබැයි එක එකන ඇවිල්ලා කියනවානේ මට හරි සැනසීමක් දෙනවා, මට අර ඉච්ඡර තිබිච්ච ප්‍රශ්න ටික ඉවර වෙලා ගියානේ, ගැටලුවක් එක ගැටලුවක්වත් දැන්නේ. දරුවන්ගෙමුත් හරිම මේ සැනසීමක් තියෙනවා, දරුවෝ හොඳට ඉගෙන ගන්නවා, ස්වාමියා දැන් හරි හොඳයි. මට මේ තිබිච්ච ගෙදර තිබිච්ච ප්‍රශ්න නැහැ, ආර්ථික ප්‍රශ්න නැති වෙලා ගියා. ඊළඟට ජීවිතේ යථා ස්වභාවය ගැන හොඳ පැහැදිලි අත්දැකීමක් ලැබුවා.
දැන් ඇත්ත මොකද්ද කියලා තේරෙනවා. මේ මම කියලා කෙනෙක් නැහැ කියලා මේ දැන්නේ තේරෙන්නේ බොරුවටනේ. මේ රැවටිලා හිටියේ මෙච්චර කල් රැවටිලාම දුකින්දනේ හිටේ. කොච්චර කේන්ති ගත්තද, වෛර කරාද, ඊර්ෂ්‍යා කරාද, ඒවා දැන් මට එන්නේ නැහෙනි. මං දැන් සැලෙන්නේ නැහෙනි කිසි දෙයකට කියලා ඒ වගේ කියන අය ගොඩාක් ඉන්නවා. මේ සත්‍ය දැනගෙන දැකගත් අයත් ඉන්නවා. ඉතින් පැහැදිලිව හැබැයි බාහිරින් පේන්නේ නැහැ. ඒ අය පමණයි තමා තුළ සිදුවෙච්චි වෙනස එයාට තේරෙනවා. බාහිරින් ඉන්න අයට තේරෙන්නේ නැහැ. නමුත් අපිට එයාත් එක්ක කතා බහ කරනකොට තේරෙනවා එයා වෙනසකට පත් වෙලා කියලා. මේ වෙනස්කම සිදුවන්නේ හිතේ නිසා. ඒ කියන්නේ හිතේ තිබුණ අර වාක්‍ය ගොඩකුයි, වචන ගොඩකුයි, අකුරු ගොඩකුයි, ඊළඟට දැනුමයි, භාෂාවයි, චිත්‍ර රූපයි, ඒ ටික අඩු වෙලා ගිහිල්ලා එතන තමයි නිවීම තියෙන්නේ. ඒවා වැඩි වෙනකොට දැවෙනවා, ගිනි ගන්නවා, පිච්චෙනවා. ඒවා අඩු වෙනකොට නිවෙනවා. වෙන දෙයක් නැහැ එතන. මේකේ සත්‍ය පුද්ගලෙ නැහැ, කවුරුත් නැහැ. ඉතින් ඒ වගේ නිවීමකට, සැනසීමකට පත්විච්ච ඕනතරම් ඉන්නවා. හැම දරුවෙක්ම මේ වාහන, හැම දරුවෙක්ම හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න බව තේරෙනවා. හොඳට ඉගෙන ගන්නවා. දෙමව්පියන්ට කීකරුයි, ගුරුවරුන්ට කීකරුයි, හිතවත්. තමන්ටත් ආරක්ෂාවක් තියෙනවා, අනුන්ගේත් ආරක්ෂාව සලසනවා. අනුන්ට වරදක් කරන්න කියන්නේ හිතන්නේ නැහැ, හිතෙන්නේ නැහැ කියලා යා කියන්නේ. තමන්ට වරදින නිසා ඒ විදිහට ස්වයං විනයකට, ස්වයං පාලනයකට පත් වෙලා තියෙනවා. මම දකින්නේ අපි පුංචි කාලේ ඉඳලා මේ පන්සිල් කිව්වට මේ වගේ හික්මීමකට පත් උනා මදි කියලා මට හිතෙනවා. දැන් මේ අත්දැකීම ලබන අය ඇත්තටම කිව්වනම් පන්සිල් සම්පූර්ණයෙන් පිළිපදින බව තේරෙනවා. මං අනිත් අයට තිදෙන්න මොකුත් කියනවා නෙවෙයි, වරදවා හිතන්න එපා. මේ ඒ අය පන්සිල් රකින ඉතාම හොඳ නිහතමානී ගතිගුණ තියෙන, කාටවත් වරදක් කරන්න කියන්න හිතන්නෙම නැති අයට අය බවට පත් වෙලා තියෙන බව හොඳටම වැටහෙනවා. ඒකම මදිද? ඇත්තරම බෞද්ධකම කියන්නේ ඒකනේ, බුද්ධිමත්කම. බුද්ධියෙන්, ප්‍රඥාවෙන්, නුවණින් ජීවිතය හසුරුවනවා. එයාට වරදින්නෙත් නැහැ, අනිත් අයට වරදක් කරන්නෙත් නැහැ. ඉතින් මේක නේද ඕනේ අපි සමාජ ජීවත් වෙනකොට. ඉතින් මං හිතනවා සමාජ ජීවත් වෙනකොට අපි ඉන්න ඕනේ විදිහ ඒගොල්ලන් තේරුම් අරන් ජීවත් වෙනවා. ඒක මට වන්දන්නේ මම දකින ආකාරයට ඊට වඩා තව හොඳ වෙන්න කියලා මොකද්ද වෙන්න ඕනේ? එයාගේ හිත නිවාගෙන ජීවත් වෙනවා නම් සැලෙන්නේ නැතු ඉන්න පුළුවන් නම්, මේකේ පුද්ගලියෙක් නැහෙනි, කෙනෙක් නැහෙනි තරහ ගන්න කියලා හිතන්න පුළුවන් නම්, තරහ ගන්න නැතු ඉන්න පුළුවන් නම්, බැනුම් ඇහුවට මේකේ බැනුම් අහන්න කෙනෙක් නැහෙනි කියලා හිතලා ඒවට කේන්ති ගන්න නැතු ඉන්න පුළුවන් නම්, බනින්නවත් මේකේ කෙනෙක් නැහෙනි කියලා බනින්න නැතු ඉන්න පුළුවන් නම්, වෛර කරන්න නැතු ඉන්න මේකේ කෙනෙක් නැහෙනි, වෛර කරන්න නැතු ඉන්න පුළුවන් කෙනෙක් නැති නිසා. ඒ විදිහට මේ සත්‍යතාවය තුළ, මේ පරම සත්‍ය වටහාගෙන ඉන්න ජීවත් වෙන්න පුළුවන් නම් ඊට වඩා තව මෙන්න මොනවද ඕනේ? ඒ ටික නේද ඕනන්නේ අපේ බෞද්ධයන් වශයෙන්. මං හිතන්නේ මේක බෞද්ධ කියලා හම්වඩු ගහගෙන අපි පුංචි කාලේ ඉඳලා හිටියට අපි තුල මේ බෞද්ධකම තිබුණේ. ඉතින් දැන් මේ බෞද්ධකමට අපි ඇවිල්ලා ඉන්නවා. අපේ දරුවෝ, මේ අහන දරුවෝ සම්පූර්ණයෙන් වෙනස් වෙලා ඉන්නවා. ඒ අහන වැඩිහිටියෝ වෙනස් වෙලා ඉන්නවා. ඒක නිසා මම හිතනවා මේක රටටම දෙන්න ඕනේ දෙයක්. හැම පාසලකටම, හැම ගෙදරකටම, හැම ගමකටම, හැම නගරයකටම, හැම මේ රටේ සියලුම දෙනාට, මේ මුළු ලෝකෙටම දෙන්න ඕනේ පණිවිඩයක් මේ දෙන්නේ අපි. ඒක නිසා මේ මම හිතනවා අද ඔබතුමා මේ කළ සාකච්ඡාව අද සමාජයේ ඉතාම ප්‍රයෝජනවත් සාකච්ඡාවක් කියලා මම කල්පනා කරනවා. අපි නැවතත් දවසක මේ ගැන තවදුරටත් වැඩිදුර කතා කරන්න පළමු අවස්ථාවක් උදාගෙන මේ ටෙක් සියලු දෙනාටම තෙරුවන් සරණයි, සුපත් වේවා. අද දින ඔබ මේ සවන් දුන් ආකාරයේ ධර්ම සාකච්ඡාවක් තලාතුයේදී සෑම මාසකම 3 වන ඉරිදා දින උදේ 9ට පැවැත්වෙනවා. ඒකට කැමති කෙනෙක්ට සහභාගී වීමට අවස්ථාව තියෙනවා. එතෙම ඔබතුමිය අද මේ ධර්ම සාකච්ඡාව තුළින් අපිට පැහැදිලි කරලා දුන්නු ආකාරයට මෙම කිසිම පුද්ගලයෙක් තුළ මම කියලා ගන්න දෙයක් නැති බව, ඒක අර අපි දැන ගැනීම විතරක් නෙවෙයි දැක ගැනීම වැදගත් කීවේ.
ඇතරම අර ඒ විදිහට හරියට දැකගෙන තේරුම් ගත්ත මිනිස්සු නිවීමෙන් සැනසීමෙන් ඉන්නවා වගේ මේ කට්ටිය අර ස්වයං විනයකට ස්වයං පාලනයකට ලක් වෙලා ඉන්නවා කියලා. ඉතින් මේ විදිහට අර මුළු සමාජයේම මේ විදිහට මේ මමත්වයෙන් දුර වෙලා ඒක ආත්ම කියලා දෙයක් මේ තමා තුළ නැති බව තේරුම් ගත්තොත් බොහොම සුහදශීලී සාමකාමී තැනක් වෙනවා ලෝකය. වගේම හැමෝටම සාර්ථක වෙන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා ඒ විදිහට.